අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු අපි ආරාධනා කරමු ප්‍රේමචන්ද්‍ර මහත්තයා සභාගත කරන්නයි කියලා ලිඛිත ප්‍රශ්න ආරම්භනේ ලිඛිත ප්‍රශ්න වලට යන්නේ ඉස්සල් මට හිතුණා මේ ආට නැතත් මට දෙයියන්ගේ පිටයි කියලා මම ප්‍රශ්නයක් අහන්න කියලා මේ ප්‍රශ්නේ මොනවාද ප්‍රශ්නයක් අහපු මේ දැන් මේ චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සත්‍ය කියන එක අපි දැන් අපි කාටත් තේරෙනවා මෙතන ඉන්න මේ යෝගාවචරයන්ගෙන් ඇහුවොත් එහෙම හැමෝම කියයි මේක මහා දුකක් කියලා. ඒතකොට ඒක එක පැත්තක්. අනිත් පැත්ත අපි මේ භාවනා කරලා අවබෝධ කරගන්න හදර දුක්ඛාරය සත්‍ය මොකක් මේ දෙකේ වෙනස මොකක්ද අපි දැනට අපිට තේරෙනවා අපි තේරෙනවා මේක දුකක් කියලා මේ ඉපදීම ජාතිය ජරාව මරණය මේ ඔක්කොම දුකක් කියලා. ඒතර භාවනා කිරීමෙන් අපි මේ ලබන්න ගන්න මොකක්ද මේ අවබෝධ කරගන්න. ඒ කියන්නේ වචන ස්වරූපෙන් කියනවා නම් දුක්ඛ කියලා අපි බේද වචනාර්ථ වශයෙන් පෙන්වන්නේ කරත්තේ අක්ෂිදණ්ඩ කරත්තේ බොස්කෙඩිය හරහා කැපෙන කැපිල්ල අක්ක අක්ෂය ඒ බොස්කෙඩියේ බර වෙලා තියෙන මුළු කරත්තේම බර කරත්තේ ඇඳුනත් තිබ්බත් මැඩිලා තියෙන මේ මැඩෙන ගතිය තමයි දුක කියන්නේ. ඉතින් මේ ගමන් කරන කැපෙනවා වැඩි නතර කරලා තියෙන උඩත් කැපෙනවා. ඉතින් මේක නිසා ප්‍රශ්නිය ඇති වෙනවා චරචර සද්ද ඇති වෙනවා. ඒ නිසා දුක්ඛ සත්‍ය පෙළන භවෙන් දවන භවෙන් සංග්‍රහිතයි කියලා අපේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තිනවා. ඒ වගේ මේක සංකතයක්. ඒ වගේම නිටතර වෙනස් වෙන එක. විශේෂයෙන්ම කැරගෙන රෝදක මේ ඝර්ෂණය හට ගන්න හැටි, තාපය හට ගන්න හැටි, ශබ්ද හට ගන්න හැටි මේක තමයි ජීවිතය කියන්නේ. එතින් මේ දුකට ආර්ය සත්‍යයක් කියලා කියන්නේ මේක බාර ගන්න කියන එක විතරයි බුදුහාමතුරු කියන්නේ. මේකෙන් පැනලා ගිහිල්ලා මේකට පිළියම් හොයන්න හදන්න තව මේක කැපෙනවා වෙරි. දුක් ආර්ය සත්‍යයක් බාටපත් වෙනවා කියලා කියන්නේ මේ අපි ඔක්කොටම තියෙන එක දුක. ඒ වෙනකොට අපි හිතනවා මටයි දුක, මෙයා හිතන දුක වෙනස්, මෙයා අන්තිමට මට යැපෙන් ඉන්නවා, මේගොල්ල මට වැඩි යැපෙන් ඉන්නවා. ඒ නිසා මේකට පිළියම් හොයන්න යෑමෙන් තමයි අපි වළිග පාවගෙන තියෙන්නේ. මේක බාර ගැනීමට ඉවසීම කියනවා, තතතාවය කියලා කියනවා, නොසැලෙන ගතිය කියලා කියනවා, උපේක්ෂාව කියලා කියනවා, චතුරාර්ය සත්‍යයේ අවසාන සත්‍යය, මධ්‍යම ප්‍රතිපදාව කියනවා. ඒක නිසා අපි මේකට ප්‍රතික්‍රියා කිරීම හරහා මේ ස්වභාවයෙන්ම තියෙන මේ ඝර්ෂණය, මේ අක්ෂය, බොස්කෙදී කරකවනකොට ඇතිවෙන මේ දුක පැවැත්ම ස්වභාවයක්. මේකට ප්‍රතික්‍රියා කරන්න යාම නිසා අපි පුදුමාකාර අමතර දුකක් හදාගෙන තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ස්වභාවික දුක නැති කරන්න කතා කරන්නේත් නැහැ. උන්වහන්සේගේ සර්වඥතා ඥානයක දරන්න පුළුවන් එක. මේක වෙනස් කරන්න ගිහිල්ලා හදන්න ගිහිල්ලා අලුත් වැඩියා කරන්න ඇතිවෙච්ච දුක දැන් දරා ගන්න බැරි මට්ටමට ගිහිල්ලා ඒක අවිද්‍යාවෙන් සහ තණ්හාවෙන් පෝෂණය ලැබලා දිකින් දිකට දිකින් දිකට රස කැවි කැවි යනවා. අන්න ඒ දුක් විඳන අයගෙන් ඒ දුක්ඛ සත්‍යයක් බව තේරුම් ගන්න ඒක නැති කිරීමට කරන ප්‍රයත්න නැත්නම් ප්‍රතික්‍රියා. එහෙම නැත්නම් මේ දුක මට විතරයි කියලා ඒ දුක ඇසියුම් කරන ගතිය, මම මාගේ කියන ගතිය විතරයි බුදු ජනත නැති කරන්න හදන්නේ. එතකොට මේ දුකට අපි දැරීමේ ශක්තිය තව වැඩි වෙනවා. මේකට කුරුට වෙලා ද්වේෂය ඉන්නේ නැහැ අපට. මේක නැති කරන්න පුළුවන් සර්ව සාධාරණ සැප තියෙකට ලෝභයක් එන්නේ නැහැ. මේ දේ සඳහා මෙහෙවන ඒ අවිද්‍යාව වෙන්නේ නැහැ. ඒ නිසා පැමිණි දුක් පැනිරහයි කියලා සබහ ධර්මයට යාවෙලා තතතාවය එනතන් ඇති හැටි දැක ගන්න කරන කටයුත්තේදී යම් වෙලාවක ඒ දුකට විරුද්ධ යුද ප්‍රකාශ කරගෙන යුදාවිය හදාගෙන මේ කරන ව්‍යාපාරේ නතර කරුවට පස්සේ යාර තේරෙන පටන් අර ගන්නවා. මේ තටමන් නැතුව හිටියානම් දඟලන්න නැතුව හිටියානම් දඟ වැටෙනවා අඩුයි. දඟලන්න දඟ වැටෙනවා. ඒ නිසා අපි දඟලන ප්‍රමාණයට දඟ වැටෙනවා.
ඒ තරමටම දුකයි. නමුත් දිනුවෙච්ච කෙනා රහත් වෙනාටත් අමු පුතඥයාට අතර මේ මග හැරිය නොහැකි බේසික් දුකක් තියෙනවා. ඒ දුක රහතන් වහන්සේලා හෝ ආර්යයන් වහන්සේලා මේක පැමිණි දුක් පැණිදායි මට්ටමින් මුවින්න බෙට දරාගෙන ඉන්නවා. අනික් කටේ ඒක නැති කරන්න දකලන දැනලිල්ල නිසා තව තව දඟ වැටිලා දුකටපත් වෙනවා. ඒකයි දුකයි දුක්ඛ ආර්ය සත්‍ය වෙනස. මේ විචිතේ පිළිගන්නලා ඇස්ති නම් ඔය යකාවේ කියන තරම කළුපාට නැහැ. අපි හිතලා තියෙන්නේ නෑ මේක මට මග අරින්න පුළුවන් වෙයි වෙන මේකට ක්‍රමයක් ඇද්දි මේකට වෙනම ස්වර්ණමය සමීකරණයක් ඇද්දි කවුරු හරි මේකට ආශිර්වාද කරපුවහම මේක නැවිත් ඉඳි. ඉතින් එහෙමනම් මේ ලෝකෙ වෙන්න බෑ. ඒ නිසා අපි මේ පුත්‍රජානන් වහන්සේගේ ශ්‍රද්ධාවෙන් බාරගෙන අවසානයේ අපි සාක්ෂාත් කරගන්න හදන්නේ මේකට එක ගැටෙන්න කලබල වැඩි. ඒ නිසා මේ බුදියානි කොටියට බුදියානි ඉnderලා ගලනගඟ කලබන් නැතුව අතපත දාලා එහෙම බලන්නේ බලන්න හිටියම අපි අතර තන්නිකර සමානත්වයක් තියෙනවා. හැම කෙනාටම සමානකමක් තියෙනවා. අපි මේක වෙනස් කරන්න ඕනේ මට විතරයි මේක තියෙන කියලා හදන්න ගිය ගමන් අපි සටන් පාට වෙනස් වෙනවා, ආයුධ වෙනස් වෙනවා, යුදෝපක්‍රම වෙනස් වෙනවා. ඒ තරමට දුක පැමිණෙනවා. ඉතින් මේක කියනවා අපි සෝබාධර්ම ශ්‍රීවිද්ධ කියොත් සෝබාධර්ම අපිට පහර දෙනවා. ඒ සෝබාධර්ම ආත්මයක් තියෙන නිසා නෙවෙයි. ඒක වැඩ කරන්නේ න්‍යාය ධර්මයකට. ඒකට පහර දෙන්න ඕක වෙනස් කරන්න හදන ගමන්ට අමනකම, ඕලමලකම, මොට්ටකම, අවිද්‍යාව කියලා බුදුහාමුදුරු කියනවා. ඒජාමේ තියෙන දුකේ තන් පුදුමාකාර මානව ගතියක් තියෙනවා. හැමෝටම දැනෙන ජාති ජරා ව්‍යාධි මරණ කියන එක කොච්චර නැතුවත් දසමස්ථානිකවත් වෙනස් කරන්න බෑ කියලා සර්වඥාන්සි දේශනා කරනවා. කාටවත් ඒකට යොද ප්‍රකාශ කරන්නත් බෑ, ප්‍රකාශ කරන්න අය නම් ඉන්නවා. කරපුවාම ඔළුව වල ගහගන්න ගිහිල්ලා අර මට මොන පාෂාණයද කියලා පාෂාණයක් සර්වඥාන්සේ සඳහන් කරනවා. ඒක තියෙනවා ඔය මේ මිහින්තලේ. ඒකට හඳේලිය වැටිච්චාම සත්‍යයේ තෙල් කැලක් වගේ පේන්නේ සුදු පාටයි. ඒක නිකන් මේ තෙල් ගලනවා වගේ එන්න පටන් ගන්නවා. ඉතින් ගිජුලියෙනි ඇවිල්ලා හයියෙන් කොටනවා ලෝකෙට. මේක මස් පිටුවක් කියලා නැත්තම් තෙල් කුලියක් කියලා කොටන ප්‍රමාණයට හොට කොට වෙනවා කියලා තියෙනවා. ඒ වගේ තමයි කියලා තියෙනවා මේ දුක පිළිබඳව අපි මේක විනාශ කරන්න හෝ මේකට මේ යුද්ධ ප්‍රකාශ කරන්න මේක තී නැටියට බාර ගන්න නැතුව මේක මේ කොන කඩලා ඉදු මිරිස් ටිකක් දාලා උම්මල කට ටිකක් දාලා ෂේප් කරන්න හදනවනේ. දහව තරමටම අවුල් කරගන්න. ඒ කියන්නේ හැමදේම අපි දැනට මේ අපිට මේ දුක ගැන තියෙන අවබෝධය ඒක සුත්තමේ වශයෙන් තියෙන අවබෝධයක් භාවනා කිරීමෙන් විතරයි මේක හරියට ප්‍රඥාව අවබෝධ වෙලා අපිට දුක පිළිබඳව තියෙන අවබෝධය සන්නික්‍ර ප්‍රායෝගිකයි අපට. ඒක කවුරුත් කියලා දුන්නේ නැත්නම් ඔක ගණන් ගන්නෙත් නෑ අපි. කියලා දෙන්න කියලා තමයි මේ මේක මේ ඇත්තට අපිට දැනෙන මේ ප්‍රායෝගික දුක මේක වචනට දාන්න කියලා තමයි මේක අපිට මේ දුරුස්නා ගතිය පිට කෙනෙක් බවට පත් කරලා තියෙන්නේ. මේකට දක්වන ප්‍රතික්‍රියාව ගැන විතරේ බුදුහාමුදුරුවෝ ගන්නන්නේ. අපි මේකට දක්වන ප්‍රතික්‍රියාවයි තාම සියුම්ට්ටමින් කියන්නේ උඹ කරන දෙයක්. මට එකයි කියන්නේ උඹ වැඩියෙන් තටමැව්වොත් උඹට වැඩියෙන් අමාරුයි. අඩුවෙන් තටමැව්වොත් අඩුවෙන් අමාරුයි. මං කිව්වට තරමන්න නැතු හිටවා. ඉතින් ඒ කියන්නේ හැමදේම ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය අඩු වෙනවා භාවනාවේ. ඒක ප්‍රතික්‍රියාවේ ආදීනව පෙන්නලා දෙනවා. පෙළ දෙන දෙන්න යාර තියෙන මම දැන් ඉන්න ප්‍රතික්‍රියා අපි ඔක්කොම ඉන්න ප්‍රතික්‍රියාවක ඉස්ලාම් ශ්‍රද්ධාවෙන් කියනවා හොල්ලන්න තු කයි තියන හිටපන් වචනේ තියන හිටපන් ඒක බලපන් කොච්චර ලාවට හිතත් නැත කරන්න පුළුවන් කියලා. ඒකට උඹට පේනවනේ ওই දුක මේ ওই තරම වද දෙන ගතියක් මොකක්වත් නැත්තේ. ඒ දුක නැති නිසා නෙවෙයි උඹ ඉල්ලලා ගන්න පරිප්පුවක් නැහැ එතන. ඇදගෙන නාන නෑමක් නෑ. ඕක තියෙන ඔය තියෙන ෆ්‍රික්ෂන් එක ඔය තියෙන අර කරත්තරෝදේ කරත්තර නතර කළ තිබ්බත් ඇද්දත් මේක කැපෙන ගතිය. ඒක කොහොටක්වත් තියෙන. ඒක තරන්න පුළුවන්. මම මෙතෙන් මයික් එක ඉල්ලනවා. සමුවන්සේ
එතකොට ජරා මරණ දුක කියලා කියන්නේ හිතින් හිතාගත් එකක් කකුල කැක්කුම් බඩේ කැක්කුම දැන් තියෙන එකක්. හිතින් දැන් තන අතීත නාගත දෙයක්. දැන් ජරාව කියලා කියන්නේ මේ කකුල කැක්කුම තමයි. බඩේ කැක්කුම තමයි ජරාව කියන වෙන මොකක්ද? මේක ටික ටික මරනවා. දැන් මේ වේදනාවක් එන්නේ ඉන්නේ අපි ටික මරනවා. ඒක තමයි මරණය කියන්නේ. ජරා මරණ කියන්නේ මේක තමයි. මේ ධමතර වෙන ජරා මරණයක් බුදුහාමුදුරුවෝ මේ ඉම්පෝට් කරලා කෙනෙක් නෑ මේ වෙස්ට් එකට ආදපේක එකයි ආසියට ආදපේක කියලා වෙනම ජරා මරණ මේක තමයි ජරා මරණ කියලා කියන්නේ මේක තමයි මේ මූල ධර්ම හරහා අපිට දාලා තියෙන රාමුව මේ රාමුව අයින් කරන්න බෑ එහෙම නැත්නම් මේ උදේ ඉඳලා ඇඳ වෙනකන් ඉන්නේ දුකේ තමයි අපි කොච්චර නටන්න හදුවත් මේ අසුචි වලක නායත් ගිලිලා ඉන්නේ ඕක මොන ජාතිකවක තඩු කරන්න බෑ ඔය ඕනේ ඒ කාමීසුමිච්චාචාරයෝ බීමෙන් හෝ වෙන මොනම දෙකින් හරි දුක නැති කරන්න කිය කෙනෙක්ගෙන් අහනවට මොකද වෙලා තියෙන්නේ කියලා. අරක පොඩක් පිට මාරු වෙලා තියෙනවා. හැබැයි එකම තමයි තියෙන්නේ. ඉතින් බුදුරජාණන්සේ කියනවා ඕකට දුෂ්චරිත කර කර මට පුළුවන් කියලා හිතන අඩාගෙන නටන වෙනුවට නිකන් ඔකට යන්න අර මම මේ ස්වභාවික ගමනේ. එතකොට දුකේ අඩුවීමක් වෙන්නේ. හැබැයි કૃත්‍රිම දුක නැහැ. මේක නැති කරන්න යොද ප්‍රකාශ කරලා ඇති කරගන්න අමතර රූපකෂණ එක නෑ සාමාන්‍ය මට්ටම තුනයි එක දරන්න මනුස්සයෙකු පුළුවන් ඒක තිරසන්න කොහොමද දරනවා අපි තමයි තිරසන්න ගැන දුක් වෙන්නේ තිරසන්න කවදාකවත් දුක් සත්‍ය ගැන බණ කියලා හරි බණ අහලා හරි කාරණාවක් තියනවාද ඒ කියන්නේ දැන් ජරා මරණ තියෙන දුක නැති ක්‍රියා කරේ නැත්නම් ඊ දුක අපිට නැහැ. නෑ දුක තියෙනවා දරන්න පුළුවන්. ඒ දුක දරන්න පුළුවන්. මේක මේ නැති කරන්න ඕන කිව්වට පස්සමයි ඒක මිදෙල පැත්තක තියලා අපි උපක්‍රම හොයනවා, කෙටි ක්‍රම හොයනවා, අසාධාරණ ක්‍රම හොයනවා. ඒ නිසා ජීවිතේ මල් විහිං වල් ඔළුවේ දා ගන්න පුතුමාකාර සැලසුම් දාගත්ත තරමට තැවෙනවා. දාගත්ත තරමට තැවෙනවා. ටෙන්ෂන් එක නේ ඔකට තකතිරුකම කියන්නේ. ඒ ඔය කියන ටෙන්ෂන් එක කියන්නේ මෝඩකම. මේ කවුරුත් එක්ක රණ්ඩු කරන්න කියලා දන්නේ නැතුව. ඈ කළු කලකට කලියක උඩු ගහ ගන්න හදන අපි මේ හැප්පෙන්න හදන්නේ මේ මුළු සංසාරයෙන් බුදුහමරත් වෙනස් කරන්න බැරි එකක් එක. වෙනස් කරන්න පුළුවන් කියලා ඒක බැලුව බැලුවම පේන්න තියෙනවා. ඒක දන්තර බලනකොට අපි වැඩියෙන් දුක කාලා තියෙන ඉල්ලකන කාලා තියෙනවා. ඒක නොදන්න හිටු මනුස්සයත් අපි ඉන්න තැනමයි බලනකොට වෙන තැනකට ගිහිල්ලා නැහැ. අපි ඉන්නේ ආදිමුත්තු. ඒ මං කියන්නේ ශිෂ්ටාචාර පැත්තෙන් නෙමෙයි. ඒ මිනිස්සු කල්ලිනකට ගියා ජීවත් වුණා මිනිහෙක් මරණ පස්සේ කල්ලිනත් ඇරි වෙන තැනකට ගියා ලයක් හරගත්ත. දැන් ගිරුව හිටියා. ඒක දැන් අපිට මතක නැහැ. දැන් අපිට මේ අරඤ්‍යගතෝවා කිව්වහම එන්න කචල්. මේ ආව කොහොමද මේ ගැලින් ඉදියට ආව කට්ටිය කියලා නිකමටවත් ඒකකට මතක නැහැ. ස්කවුට් කැම්ප් එකට දැන් යනවා කිව්වොත් එහෙම ජම්බදියකට ඒක මහා ලොකු දෙයක් හරියට අපි කැලේ ඉඳලා ආවු නැති වනචර జాතියක් නෙවෙයි වගේ. අම්මු වනචර జాතියක්. ඒ තරම් විතර ඒ කාලයට වැඩිය දැන් පරිසරය දූෂණය කර ගන්නවා වැඩි. ඒ වගේම අවුල් පාස වැඩි. ඒ කාලේ මිනිසුත් පුදුමාකාර ස්වභාවයකදී ඒ පරිසරයත් එක්ක ජීවත් වෙලා ගත කරලා බැලඳ ගියා. ඒකේ මේකේ අතර මොනම වෙනසක් නැහැ. ඇත්තටම කියනොත් දැන් පතර කියලා තියෙනවා. මේ කියන නව සාක්ෂණය හා මේ කියන දැනුම හරහා මේ පතර ගිහිලා අපි දෙවෙන જાතියක් බාටපත් වෙලා තියෙනවා. ඒ නිසා වෙන්දට වැඩි අසහන වැඩි එක 100%ක්ම දැන් ප්‍රසිද්ධයි. ඒ වගේම ආතතිය වැඩි, අංජන සැක වැඩි. මේ ජීවත් වෙන පරිසරය කොයි අතේ අයිත් දන්නේ නැවද ආයුධ නිෂ්පාදනය බලවත් විදිහට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ ඉස්සරහ ඉන්න මිනිස්සයා සැකයි. ඉස්සරහ තැකේ තිබුණ නමුත් අපෙන් කඩාවැඩ ගන්න දෙයක් නැහැ. ගෝත්‍රකයන් අතර හතන් තිබුණා. ඒක දේශීය මාර්ගල විතරයි. ඉතින් ඒ නිසා දැන් ඉන්නේ අපි තාම උද්දීපනය වෙච්ච. එහෙම නැත්නම් දල්ලට ගිහිල්ලා කුපුරන්න ඔන්න මෙන්න කියන තරමට මේ ධර්ම මෝඩකමයි තණ්හාවයි වැඩි වෙලා තියෙනවා. අන්දනේ දෙවෙනි මොඩ ප්‍රශ්නය අද ප්‍රශ්න අඩුවෙන් දතව එකක් ආන්නේ කියලා ඉතින්
දැන් මේ සිත කය වචනේ තුන් දොරින් වෙනවනේ අකුසල් බුදුහාමුදුරු කියලා කියන දාපුනේ සිතෙන් වෙන අකුසල් පරපතල වැඩි කයෙන් වෙනේ අඩුයි ඒ විදිහට රෑන්ක් කරලා තියෙනවා ඔව් මේකට එක සූත්‍රයක් තියෙනවා ලබොච්චනංශේ සමීපයට පැමිණිච්ච මේ නිගණ්ඨනාත පුත්තගේ ගෝලෙක් හම්බෙලා සරෝජනිතේ හම්බෙච්ච මහණ ඕගොල්ලෝ මේ ජීවිත පරිත්‍යාගය මේ කරන වැඩේ මොකද්ද මේකේ තේමාව මොකද්ද ඕගොල්ලෝ ගුරුනාසු ගන්නන්නේ ඒකෝල කියනවා අපිටත් සිත කය වචන කියලා තුනක් කියලා දෙනවා සිත කායික ක්‍රියා වාචික ක්‍රියා මානසික ක්‍රියා කියලා තුනක් පෙන්වනවා ඒකට කියන්නේ කාය දන්න වචී දන්න මනෝ දන්න කියලා ඒකේ බරපතලම එක තමයි කාය දන්නේ කියලා අපිට උගන්ලා තිනවා ඒ නිසා පුළුවන් තරම් කය හසුරවනවා යන බාර මොනර පිළකින් පියපියා කඩට මුඛවඩම් බැඳගෙන කිසිම පාත්‍රයකට වරඳන්න නැතුව අත් දෙකට දිඟා කකා අපි කාය දන්නේ සම්පූර්ණ රකිනවා වචී දන්නේ සහ මනෝ දන්නේ රකිනවා කියන එක. එතකොට මේ කට්ටිය කියන්නේ මේ නිගණ්ඨනාත පුත්තගේ ගෝලයාගේ වචනේ අනුව කාය දන්නේ ප්‍රමුඛ කරගත් දේශනාවක් තමයි නිගණ්ඨනාත පුත්ත කියලා දෙන්නේ. අපි හේතුවට උකාක් අපේ මේ අපි මේ තේරවාදී කියලා ගන්න එකේ ඒ විදිහමයි ඒවා මේ සූතන් කියලාම ඒ සූත්‍ර පටන් අරගන්නේ. ඒ වගේම උපසම්පදා ක්‍රමයක් අද වෙනකම්ම තියෙනවා. ඒ වාග්යම නිගණ්ඨනාත පුත්ත කාන්තාවන් සදා රැයේ නායකය ජීවන කටයුතු කරලා තියෙනවා. ඒ වගේම කුල බේත විරුද්ධ සටන් කරලා තිනවා. අපි ඒ සද්වචන අතරතදී අහිංසාව ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඒක කියලා තියෙන්නේ කාය දන්නේ ප්‍රදාන කරගෙන. ඊට පස්සේ සද්වචනාංශේ නිදර්ශන පෙන්නනවා. උඹලම දන්නවනේ උඹලගේ ඉතිහාසය ඇටියට මනස දියුණු කරගත්ත මනුස්සයාට කාය දියුණු කරගත්ත මනුස්සයාට වැඩි වෙනසක් ඇති කරන්න පුළුවන් කියලා. කියලා වෙන්නේ අපි මනෝ කර්මය තමයි සර්වඥාන්සේ ප්‍රධාන කරන්නේ. මන දහදන් නැතුව කය හැදුවට වැඩක් නැහැ. ඒක නිසා සර්වඥාන්සේ පෙන්නන්නේ මේ මනෝ මනසින් කරන භාවනාව කය වැඩිවීමට කරන වෙන ව්‍යායාම වලට වැඩිය වැඩගත් කියලා. ඒක පේන්නේ අර සංසන්දරයෙන් තමයි කැපී පේන්නේ. ඒකම හවුදේ දැන් අර මේ කලින් යෝගාවචනයෙන් දෙන්නේ කහු ප්‍රශ්න දෙකක් මට මේ ප්‍රශ්නයක් මතුවෙනවා එක යෝගාවචරයක් ඇහුවා මේ සුරාපානයේ කුසලයක් අනිත් යෝගාවචරය ඇහුවා දැන් මේ උපාදාන වෙන ආකාර හතරක් මද කාම දිප්ති අත්තදාන සහ අත්තවාද සීලබ්බත අත්තවාද සහ සීලබ්බත දැන් හම්දුනේ දැන් කෙනෙක් නොබී එයා බොන්නේ කියලා මාන්නයක් ඇති කරගන්න ඒ පොණවට වැඩි ඒක අකුසලයක්. ඒක සංසද්ධනවද කියන්න පුළුවන් යම් කෙනෙක් කාරණා කාරණා දැනගන්නේ නොබීටපම අනුන්ට කියා පාන එක නෙවෙයි වැඩි මදේට පමාදේට හේතු වෙනවා. මදේට පමාදේ කියන්නේ නිවන විතරක් නෙවෙයි භෞතික දියුණුවක් නැති වෙනවා ආර්ථික දියුණුවක් නැති වෙනවා නිසා යා නොබී ඉන්නවා. ඒක නිසා තව කෙනෙක් බොනවා නම් යා කෙනේ අනුකම්පාවක් තියෙනවා. ඒ බීල තයා මදේ පමාදයෙන් දුරු කරගන්න හදනවනේ යා කියන්න පුළුවන් ඔය බීමත්කම නිසා මාදේ ප්‍රමාදයේ හැදෙනවා ඒ නිසා නොබීන එක හොඳයි ඒක අනුකම්පා බුද්ධිය කිව්වට කමක් නැහැ නමුත් මෙතන වෙලා තියෙන්නේ මාන්නෙන් නම් කියන්නේ අපිට සංසනගත හැකි නොබී නොකිය ඉන්නේ කන වඩා හොඳයි නොබී අනුන්ට බයන කියන එක කරන්න වැඩියි ඒක ඉතින් අපිට විතර ගන්න එක තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් නැහැ නේ එනිසා අපිට කරන්න තියෙන්නේ මේ බොන්න නැති එක විතරක් නෙවෙයි ගීලා නොකිය ඉන්නේ කන ඒක තමයි අත්ුක්කන්දර පරවම්බන කරන්නේ කියන්න යන්නේ බීලා අනුන්ට කියන්න යන්නේ බීමත්තුම හෝ නොබීමත්තුම කියන්න යන්නේ ඒක ඊට වැඩිය මනසේ තියෙන ලොකු මිරිච්ච ගතියක් ඒක නිසා නොබීන වගේ නොබීන කොහොඳ නම් නොබී නොකිය ඉන්නේ කොහොඳයි එහෙම තමයි කියන්නේ. මේක නොබීනේ. මේක තියෙන නොබී නොකිය ඉන්න එක. දැන් හාවදුනේ ඇත්තම මාන්නේ නේද දැන් සත්පුදාගාමි වෙනකම්ම අයින් කරගන්න අමාරුම කෙලෙස් නේද? එනවත් ලෝකෙට ගොඩාක් ප්‍රශ්න ඇති කරන්නේ දිට්ඨිය. ඒක තමයි අපි ඉතලම සෝවන්නකොටම අයින් කරන්නේ. අපි අතර ගැටුම් ඇති වෙන්නේ ගොඩක් අපි අතර තියෙන විවිධ දිට්ඨි නිසා. නමුත් ඒක ඇත්තට මුල් බහගත්තට අකුසලයක් නෙමෙයි නේද ඕවන් මාර්ගෙම නතර වෙනවා ඊට පස්සේ තමයි තණ්හා මාන නැති වෙන්නේ තණ්හා නැති වෙනවාම වෙනවා මාන නැති වුණාට හරියක් වෙනවා ඒ අර එක එක අයින් කරගෙන යන ක්‍රම තමයි තියෙන්නේ සයින්වත් සර්
referring to the question, so you abstain from taking intoxicants so that your mind remains clear. But if friends come to your house, is it a pleasure to give the, serve them with liquor? No, you may read, I miss few words. You may read the question again. So, we stop taking liquor, yep, so that your mind remains calm, clear, sorry. So, if visitors come to your house, yep, is it a bad thing to serve them liquor? Because then you are actually affecting their minds. No, how, the good or bad, how can you measure this habit, this ritual, or this custom of giving or not? Is it your decision or it is the visitor's decision? My decision. That is, you know, your mind is calm without liquor. Now you want to disturb the visitor. Because you are talking with your own direct experience. So, your deeds and things explain who you are. Actually, we just keep the liquor on the table. It is up to the visitor. Up to the visitor to take it or not. Yeah, so that if you are doing at your home, you are responsible. If it is happening in the restaurant, no problem. If it is at your home, you claim this is my house, this is the way I do, that you are responsible what you are keeping. And if you are given some naked thing or bad thing, you are brutal, you are barbaric, you are not good. Because you are responsible about your display. That is what we call your home. But when you go to a restaurant and that restaurant is displayed somewhere, actually you have no any commitment. I heard that Venerable Guttasila, he came and he told the Sri Lankans are very good among the most of the Buddhists. But each and every house there is a mini bar. He is all, I am visiting houses because they are very friendly, they are very generous, but each and every house they have their own mini bar. Then before my coming also he mentioned me. I think according to Buddha, you know, what is important is to what extent, how often you drink, to what extent. No. Without any drink you can maintain body. I know it's not important, it's not necessary, but matayata saha pramadayata kiyala kiyanne hamba e deka noyena taak ithin ayithanne aaharayak wasin ganna puluwan e kiyanne apita mehema kiyanna puluwan aaharaye api danna samanya aaharaye thayena pramanayak alcohol ho alcohol hadannona awashya dabi thiyena එකකින් ඇල්කොහොල් ප්‍රමාණයක් හදාගෙන තමයි මේක පරිවෘත්ති ක්‍රියාවේදී ශරීරයට යන්නේ. එනර්ජි බලටපත් වෙන්නේ. ඒ නිසා අපිට ඇල්කොහොල් නැති ජීවිතයක ඇල්කොහොල් වශයෙන් නොගත්තට මේ ක්‍රියාවලියේදී ඇල්කොහොල් හැදිලා තමයි අඟත් එක්ක යන්නේ. ඒක නැස කරන්න බෑ. නැත්නම් ඒ විනෝඩ ඇල්කොහොල් දාපුවම අර මාත්‍යගේ විදිහට හිත ඇවිස්සෙන ගතියක් තියෙනවා. එතන ප්‍රපංචකරණයක් ඇති වෙනවා. මඤ්ඤණා වැඩි වෙනවා. ඇති දෙය ඇති ඇති නොපෙන්න ගතියක් තියෙන තේ ඒකට කැමති නම් එයාට අයිතියක් තියෙනවා ඒක ගන්න ඒක ප්‍රශ්න නැහැ හැබැයි ඒක බෞද්ධ සදාචාරයත් එක්ක කල්පන්න බෑ අපිට ඔව් කියන්නේ කොහොමද මේක නවත්තලා දාන එක හොඳයි බොනායි එයාන්න හරි මට හිතනවා ඒ වගේ තීන්දුවකට කිට්ටු කරන එක හොඳයි කියලා කිරීම බැලුවා ආවදෙන් බෝඩ ප්‍රශ්න ඉවරයි අපි දැන් ලිඛිත ප්‍රශ්න වලට යනවා ගරු ස්වාමීන් වහන්සේ යම් කිසි සිදුවීමක් තවත් කෙනෙකුට ප්‍රයෝජනෙ පිණිස හෝ පැවසීමේදී අභිවදනය අජෝසනේ සිටවිය හැකි නේද එසේනම් මෙහිදී අකුසල් සිටවීම ආව කරන පිණිස සතියෙන් තමාගේ වචන පාවිච්චි කිරීමද ඒ වචන වලට මූල රාගය ද්වේෂය හෝ මානයද යන්න ගැන දැන ගැනීමට උත්සාහ කිරීම කල යුතුයි සිටේ මෙය නිවැරදිදයි පැහැදිලි කර දෙන්න මේ ඉල්ලා සිටිමි මේක පිළිබඳව බෝධි රාජ සූත්‍රයේදී සර්වඥන්සේ දේශනා කරලා තියෙනවා යමක් තව කෙනෙකුට කියනකොට සර්වඥාන්සේ උපමාන ගන්න හැටි සච්චතෝ තේතතෝ පියතෝ මනාපදෝ අර්ථසාධකදෝ ඒ කියන්නේ මේ වෙච්ච දේ හිතුමනාවක් නෙවෙයි වෙච්ච හැටි ඒ කියන්නේ මනෝ විකාරයක් නෙවෙයි
දෙක ඇති ප්‍රමාණය අතිශෝක්ති කරන්න යන්නේ. තේතකෝ සත්‍යතෝ තේතකෝ. ඊට වැඩිම ආරවණු සැටේක එවන්තර රුචි වෙන්න ඕනේ. අමෝරාවෙන් දෙන්න ගියොත් හරියන්නේ නැහැ. අර්ථ සිද්ධිය සැලසෙන්න ඕනේ. එතකොට මේ කරුණු හතර සලකලා සර්වඥාන්සේ සඳහන් කරනවා ඒ කරලත් මම බලනවා නම් මම මේ කියන දන්නේ වටින දෙයක්. මම සැලැස්ති නැති වෙලාවේ දුන්නොත් එයාගේ දෝෂ නෙවෙයි මගේ දෝෂේ. ඒ නිසා මම කාලයේ බලනවා කියලා. සමහර වෙලාවකට ඇත්තයි ඇත්ත හැටි මම කියනවා. එයාට මේ වෙලාවේ රුචි නැහැ. හැබැයි අර්ථ සිද්ධිය සලකනවා. එතකොට කියන වෙලාව හරි වැදගත්. එයා මට නැමිච්ච වෙලාවක කියන්න ඕනේ. නැත්තම් නිකන් මුනිනවු කලිත වතුරක් කරනවා වගේ කියනවායි කියන එක නිකන් වෙස්ටඩ් ඉන්ටරෙස්ට් එකක්. අපි විහිම් පටව ගන්න මම දන්නවා මේක සත්‍යයි මේක යාන ප්‍රයෝජන වෙනවා මේක මෙයාට ප්‍රිය වෙන්න ඕනි. පුළුවන් නම් අප බැනන් අප. ඒතර ධර්ම අගෞරවයක් සිද්ධ වෙනවා. ඒ තියෙන නිසා මේ පිළිබඳව පච්චවෙක්කීත්ව රාහුල වාචා බණිතබ්බා. මම කියන දේ මෙනේ කරලා බඩලා කතා කරන්න රාහුල ඊවට පස්සේ ගන්න බෑ. ඒ කියන්නේ ඒ බලනවායි කියලා කියන්නේ අර කෙනෙ විදිහට තණ්හාමාන දිට්ඨිය වලට සම්බන්ධ නැහැ. එහෙම නැත්තම් සත්‍යතෝ තේජතෝ පියතෝ අර්ථ සාධකදෝ ආහනේ කරනකොට සලකල බලලා කතා කරුවොත් එහෙම අපිට තේරෙනවා එින් ඉක්මෝල යන්නේ වතර සම්බන්ධ බලපෑන්නේ අපිට එහෙම කරන්න බෑ අපිට තක්කු මොක්කක් වෙනවා අද තියෙන ජනමාධ්‍ය වලින් හොඳටම පැහැදිලි ප්‍රවෘත්ති කියන අම්මණිලගේ වේගය බලන්න පුදුම වේගකින් මේ විනාඩි 5 ඇතුළත අපිට මේ කුණුවරව ටික කියා ගන්න ඕන වෙලා තියෙන්නේ ආරගෙන කැප්ෂන් දාලා ෆොටෝ දාලා ලිප්ස්ටික් ගාගෙන කියුටික්ස් ගාගෙන මාත්‍යකුත් ළඟ තියාගෙන කියනකොට නියම පුතුම ඕනාවක් තියෙනවා හරියට මේ නර්ස් ට්‍රීට්මන්ට් ඇන්ඩ්‍රොයිඩ් ඉන්ජෙක්ෂන් එක ගහලා යන්න හදනවා වගේ ඒ නියු ප්‍රවෘත්තිත් එක්ක කොප්පණ ගතිය ඒ හවුස්සන සුළු ගතිය නැත් ඇත්තටම නිවුස් එකක් නැහැ එතන මීඩියා වෙන්නේ නැහැ ඒක ඒ අවිස්තිල ගතිය තමයි ඒ වෙලාවට සත්‍ය වෙන්න ඕනෙත් නැහැ හිතලා කියන්න පුළුවන් තිබුණ එක අතිශෝක්ති කරන්න පුළුවන් ඔක කැමචුරන්ත තුරන්ත ඔබට මේක කොහමද දෙන්න අපේ මීඩියා එක අපි පොරොන්දු වෙලා තියෙන ඔබට ඒක ගන්න වෙනවා අර්ථ සිද්ධියක් වෙයිද නැද්ද කියන්න බෑ ඒ දැනට තියෙන ප්‍රවෘත්ති මාධ්‍යයේ තියෙන එකම අර්ථ සිද්ධිය මිනිස්සු ආතතික ජීවත් වෙනකොට පාලනය කරන්න ලේසි කියන එකම දේශපාලන අර්ථය මෙතන තියෙන්නේ උලක්ක කරලා තියාන හිටියොත් මිනිස්සු ඕන දෙයකට හරව ගන්න පුළුවන් ඒක නිසා ලෝකෙ කොහරි අපරාධ කරලා හෝ පිච්චි අපරාධයක් ලෝකයට දීලා හෝ හැම කෙනාම කියන ඒ දුදේපත් කන්දිසල ලෝක විනාශ වෙයි දන්නේ ඉතින් හරියට තියාගෙන ඉන්නවා ගන්ටිප් එකේ ඉසතිපේ ගන්ටිප් එකේ දැන් එහෙම නේ ප්‍රවෘත්ති වල දීලා තියෙන්නේ ඒ නිසා ප්‍රවෘත්ති නාහන මිනිසුන්ව බලන්න ගාලල්ල දැන් අවුරුදු 30ක් විතර වගේ ඒ දැන් ඔය 80ට ගියාට පස්සේ මට ප්‍රවෘත්ති නැහැ ප්‍රවෘත්ති නැහැ ඉතින් අපි කතා කරන දෙයක් ටික ඒකට ඇල්ම ඇදිලානේ ඇල්මරුපත් ප්‍රවෘත්තියක් නැහැ එතන ප්‍රවෘත්ති දිදී උණු උණුවේ දෙන්න තියෙන එක තමයි. ඒක තමයි මේ ජනමාධ්‍යෙන් බොහොම කෙටි ක්‍රම හොයාගෙන ටෙලිග්‍රෑම් හොයාගෙන ටෙලිවිෂන් හොයාගෙන රූප වාහිනියක් කරලා තියෙන්නේ. මේ ප්‍රවෘත්ති දීමේදී ඒක පිළිබඳව විශේෂයෙන්ම කතා කරන මිනිස්සෙක් ඉන්නවා BBC කේ වැඩ කරේ. එයා දන්නවලු කරන වැඩ. මේ රජිනිගේ අම්මා මේරිද කවුද බිතවක් ඉන්නවලු. එයාමයි අවුරුදු 100 සම්පූර්ණ වෙච්ච වෙලාවේදී ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ගිහවලු. මෙයාට අවුරුදු 100 සම්පූර්ණ වෙනකොට බ්‍රිතාන්‍ය ජනතාව කොච්චර සතුටුද කියලා. ආනහනිකගෙන ඔය අම්මන්නේ මැරලා ගියට අපිට මොකෝ මේ මල වාදයක් නෙමේ. අපි සල්ලි ගහලා ජීවත් වෙන බොරුව කරන්න කියලා. ඇයි ආවේ 100ක් විතර අහලා ඒ දැම්මලු ප්‍රවෘත්තියක් සියලු ජනතාව පුදුමාකාර සතුටින් මේරි බිදවගේ අවතී වෙන උපන්දිනේ සරසන්න ඕනේ කියලා ඒකළු ප්‍රවෘත්ති අධ්‍යක්ෂකගේ අදහස. ඉතින් ගිනාව එකන ගොළු මේකේ නෑ එහෙම තොරතුරු කියලා. ඔය පොඩ්ඩක් කරකවලා ගන්න එකලු ඇද කරලා ගන්න එකලු ට්විස් ද ට්‍රුත්. ඒකලි වල ප්‍රෝග්‍රෑම් එක හදනවා. ඉතින් කියනවා මුළු සම්පූර්ණ සිද්ධි කරන්නේ තුන්. ඒකට කියන්නේ ඇක්ෂන් රියැක්ෂන් සොලූෂන් කියලා. මිනිස්සුන්ගේ යම් කිසි ප්‍රතික්‍රියාවක් ගන්නකොට ආණ්ඩුව විසින් විලෝපනයක් කරනවා. විලෝපනයක් කරපු ගමන් මිනිස්සු ඇලිස්සෙනවනේ. ඒ කිසිසෝ බාමිනේ මිනිස්සු කනගුණ මිනිස්සුනේ. ඒක බැසගෙන බේනවනේ. දැන් ඕකට අපි උත්තරේ හොයාගෙන ඉතුරු වෙන්න හොඳයි නේ කියලා මෙන්න උත්තරේ. ඇත්තට ප්‍රශ්න ඇතිකට උතුම්. එයා උත්තරේ දන්නේ උන්. අපිට පේනවනේ අපි අයබදු ගත්තට මේ මිනිස්සු සෑහෙන්න අපි ගැන හිතනවා කියලා. අන්තතම හිතනවා අපිට ප්‍රශ්න ඇති කරන්න.
ඉතින් මේ ජනමාධ්‍යයට බුදුරජාණන්සේ ප්‍රතික්‍රියා කරන්න යන්නේ. ඉතින් බුදුරජාණන්සේටත් ගාන්ධිට වගේ උණ්ඩේනවා. නැත්තම් සොක්‍රටිස්ට වගේ වසභාජනේ දෙනවා. බුදුරජාණන්සේ ඒක කියන්නේ කී නෑ. බුදුරජාණන්සේ කතා කරන තාක් මනසෝ කතා කරන තන්නාමාන දිට්ඨි සහිතව. මම ඔබට කියන්නම් කතා කළ හැකි ක්‍රමයක්. මොකද්ද? සච්චතෝ, තේතතෝ, ස්පියතෝ, අත්සාධකතෝ. අනේ එතකොට ඔබට තේරෙයි මම කතා කරන්නේ මේ මේ අර්ථය කියන එක නැගරේ ඉල්ලීමක් සපුරන වෙලාවක්. නැත්තම් ආර්යව තුන්නී භාව. ආර්ය තුන්නී භාවය රැගෙන නැත්තම් ධම්මීව කතා. මේ නිසා බුදුචන්දාසිගේ ස්වභාවික මරණයේ උන්තර කියලා බලන්න. උන්කාවක් නායක මැරෙයි උන්නේ. සර්වචනසිතේ ස්වභාවික මරණය. කවුරුද 80 ජීවත් වුණා. ඒ මොකද මේ වචනේ මිනිස්සු අවශ්‍යගත්තේ නැහැ. විචුසාන්ති මරන්න හේතුව මේ නාස්තික පණිවිඩයක් කාස්තික වූ හීබ්‍රු භාෂාවෙන් කියන්න ගිහිල්ලා පටලගත්තා. රෝමාජි රජාට විරුද්ධව කතා කරා. ඉස්සල දවසේ ඔය පිලාතේ තමයි එතන හිටු නායකයා. මම මතක නැහැ යේසුස් වහන්සේත් එක්ක එන ගහන්න තිබ්බා මේ කුරුතෙට තව හොරෙන්. බරප්පස් එදින පිලාතේ කිව්වා හෙට මේ මෙවැක නිසා හෙට මේ සබත් දිනේ නිසා සබත් දිනේ අනුබදතාව ඊට පස්සේ ඉන්නේ සිකුර මහ සිකුරාදා මට chance එකක් තියෙනවා එක්කෙනෙක් නිදහස් කරන්න සෙනඟ කතා කරලා යේසුස් වහන්සේන බරබ්බ තියෙනවා කවුද නිදහස් කරන්න සෙනඟ කෑ ගැහුණු බරබ්බස් කියලා ඒ කියන්නේ යේසුස් වහන්සේ යන ගහපිය කියලා මිනිස්සු කිව්වේ දින් දෙලා දිනේ මරෙන්න පිලාතර තිබුණා නිදහසක් දෙන්න. මිනිස්සු කෑ ගහව කෑ ගහිටට බරබ්බස් කියලා. ඉතින් ජේසුස් වහන්සේ මොනවද හිතන්නේ නැද්ද? මුළු ජීවිතේ ඇත්තේ සතයක් නැතුව. තාමත් ආදර්ශ ජීවිතයක් ගත කරපු මිනිසෙක්. ඇත්තට මිනිස්සු කම උටන ගහපන්නේ. මේ පුත්‍ර ජානසිත එහෙම දේවදත්ත කරපු සෙල්ලන්නේ කියලා දන්නවනේ. එකකින්වත් නැරෙන්න උනේ නැහැ. ආඩපව දුන්නේත් නැහැ. උන්වහන්සේ කිව්වේ කියන්න ඕන ටික විතරයි. එව නැතුව මිනිස්සු අවශ්‍යන දේවල් ගොඩාක් කියතෑගේ. ඒකේ වෙන්නේ අපරාධය අපේ ලෞකික ලෞත් වෙනවා. ඒ වගේම අනිවාර්යයෙන් ඊර්ෂ්‍යාකාරව හදා ගන්නවා. වෛරක්කාරව හදා ගන්නවා. අපි කිව්වද නැත්නම් තේමසි ඔක්කොරන. උඹ කටවන්නේ කයින්ද? එහෙන් බෑනේ තණ්හාමාන දිට්ඨිය විසිච්ච එක නාටක කියනකම් මට අnderගිත දෙකක් කියනකම් හිතින්වත් කලවඩන්නේ. එතෙන් සා කියමනේ බුදුරජාණන් වහන්සේ විතර මෙච්චර විතර දේශනාවක් කරලා මෙච්චර විශාල ප්‍රදේශයක් අවුරුදු 2600ක් ගෙනිච්ච මොනම පණිවිඩයක්වත් ලෝකේ නැහැ. કોઈ මොනම සුද්ධලිය විලක් නැත පිටක විතරක් වෙන්න මෙච්චර උසයි. දැන් කොච්චර දේවල් කතා කරද එකක් එකට ගැටිලා නැහැ. ඕව ලස්සන ඇවිල්ලා තියෙනවා. අද අපිටත් ඔහොවල බලනකොට පේනවා මේ ඔක්කොටම තේමාවක් තියෙනවා ලස්සන මේකක් තියෙනවා කිසිම තැනක කාටවත් කෙනෙහිල්ලක් නැහැ කැමති කෙනෙක් ඇත්තට මේ ඔය ප්‍රශ්නේ අහනකොට අහන්න පුළුවන් එන බුදුරජාණන් වහන්සේ කතා කරන්න කියලා බුදුරජාණන් වහන්සේට සම්පප්පලාප වෙන්නේ නැද්ද මේ වචන වලින් දොස් වෙන්නේ නැද්ද කියලා වෙන්නේ මොකද උන්වහන්සේ නිවිල කතා කරේ ඒ නිසා හොඳම වැඩේ තමයි කවුරුත් එක කතා කරනවා වෙනොත් ත්‍රිපිටකේ කියවන එසොට ත්‍රිපිටකය අරගෙන ත්‍රිපිටක දුරම බහිනවා කතා කරන කට කියන්නේ පොඩ්ඩක් ඉන්න මම පොඩි වැඩක් ඉවරලා එනකන් පොඩ්ඩක් ඉන්න මම මේ පොතක් කියවනවා ඒකයි හැබැයි හාමුදුරනේ මේක ඉච්චනම ලේසි නෑ දැන් උදාහරණයක් වශයෙන් කෙනෙකුගේ මාත්‍යෙක් තව නෝණ කෙනෙක් එක්ක හදගමක් තියෙනවා අපි දකින්න එකල ඇවිල්ලා යාගේ නෝණට කියන මෙන්න මෙහෙමයි මාත්‍යාවක් මෙහෙම එකක් තියෙනවා කියලා එතකොට අපි කියන්නේ හොඳකින් වෙන්න පුළුවන් නමුත් ඒකෙන් ඒ නෝනාගේ හිතට දෙන්නත් පුළුවන්. ඒකේ වැරද්දක් තියෙනවද නැද්ද? නෑ රිලෙවියක් රිලෙවෙකේ කහදගම් පාතුනත් සන්න තව රිලෙවියෙකුට ප්‍රශ්නයක් තියෙනවා. ඒ රිලෙවිය කියලා අරමනුසයාට ගියා දෝ රිලෙව අනිත් එක්කත් එක්කත් බුදියා නීතියයි කියලා. මේ අපි හදාගත්ත සංස්කෘතියක් නෙමෙයි. මේ විවාහය කියන කොනහරුප නිසා නෝක ඇවිල්ලා තියෙන්නේ. ඉස්සර තුනේ බලවතා ජයගනී ඌට උපච්චර ගන්න හිටිය ප්‍රශ්නයක් නෑ. අපේ රජකමටත් තිබුණේ රජ වගේ අන්තපුරේ කොයි ගැණි ගත්තාම කො රජුරන්ට කාමීත්‍යචාරය තියනවාද? රජුරන්ට හොරකම තියනවාද? සිනේවරම තියනවාද? ඒකයි ඔක්කොම රජ වෙන්න කැමති. රජුරන්ට මිනිවරුන් දඬුවන්නේ නැහැ. ඒ කියන්නේ රාජනීතිය නෙමෙයි.
හොරකම කරන්න කොක්කම රජුරන්ගේ. ආයි ධානිය මගේ මිනිසුන්ට දීලා තියෙන්නේ මේ උදව් කරනවා නිසා. කාමිතචාරයන් නෑ රජුරන්ට මොකද හැම ගෑණියක්ම රජුරන්ගේ. ආන්දරේ කතාව තව අවුරුදු 10කට කලින් කියවනා නම් නේ. නෑ නෑ ඕක ගොඩාක් පරණ කතාව ඔයගොල්ලෝ අහන්න කැමති නෑ. ඇහුනට ඇහෙන්නේ නැහැ. ඔයාලා ඇහෙන්නේ වාසියට විතරයි. ආන්දරේ ඊළඟ ප්‍රශ්නේ මේ ගරු ස්වාමීන් වහන්සේ උපාසිකාවන්ට නියමිත පරිදි භාවනා වැඩි ඉත්තේ අර්ධ පරියන්කෙහි නමු උපාසිකාවක් බද්ධ පරියන්කෙන් භාවනා කිරීම වැඩිම ශීලයන් වැරදි කරුණක්ද ඒක පළවෙනියෙන් වැරදි කරුණ පළවෙනි වාක්‍ය වැරදි සර්වචනසේ උපාසිකාවන්ට එව නීති දාලා නැහැ භික්ෂුණීන් වහන්සේට නීති දාලා තියෙනවා ඒක නිසා ඒ භික්ෂුණී තත්ත්වයටපත් වෙච්ච නැති කෙනෙක් විචු සිල්ලාරස කරන්න ගත්තොත් ඒක නිසා බාර බුදු වෙන්න ගියා වගේ නැත්නම් ඊවලේ රජ වෙතින් ඇතුම් කරවගත්තා වගේ අවුලක් වෙනවා. බුදුජානනාථේ නීති දාලා තියෙන්නේ සංඝයාට ඒ විනය නීති හැදුවා වගේ භික්ෂුණීන් වහන්සේලා බද්ධ පරියන්ක ඉන්නවා මේ මෙහෙම ඉඳගත්තාම මේ වන් මොකද්ද මේ විල්ලුම හරියට ලිංගෙට ඉරිනවා. ඒකෝට දඟලනකොට ලිංගය ඇවිස්සෙනවා. එකක ලිංගික ආස්වාදයක් වෙනවා. ඒක නිසා බද්ධ පරියන්ක ඉන්න එපයි කියලා කියනවා. මේ පරියන්ක බද්ධ පරියන්කටත් වැඩි ඒක වෙන්නේ අර්ධ පරියන්කේ. හරියටම මේ ඒක යෝග ආසනයක්. ඒක විදිහක ශරීරය උනන්දු කරවන්න කරන එකක්. හරියටම ලිංගෙට තියෙන මේ විලුඹ ඉරෙච්චාම ඒ හරියටම ලොක් වෙනවා ඒක. ඊට පස්සේ හැම වෙලාවෙදීම මේ යම් කිසි ලිංගික තෘප්තියක් ලැබෙනවා. එතකොට අර මේ මනස තැම්පත් වෙන වෙනුවට ඒක නිසා බලක්ලා තියෙනවා. ඒක උපාසිකාවන්ට ඒක බලපාන්නේ නැහැ. බලපාන්නේ නැහැ කියලා කියන්නේ එහෙම කෙරුවම ලිංගික හැඟීම් ඇති වෙනවා කියන එක නෙවෙයි. සර්වඥාන්සේ නීති දාලා තියෙන සර්වඥාන්සේ වෙත ඇවිල්ලා බැඳිච්ච අයට විතරයි. අනික අයට මේ නීති කැමති නම් මේ භික්ෂුණීත්ව ගතතර පස්සේ නීති බලංගුයි දැන් භික්ෂුණාන්තර තියෙන නීති ඕන කෙනෙකුට රකින්න පුළුවන්. ඔක කැඩුවයි කියලා ආපත්‍යක් වෙන්නේ නැහැ මොකද ඒගොල්ල බැඳිලා නැහැ. ඊළඟ ප්‍රශ්නේ ගෞරවණීය ස්වාමීන් වහන්සේ භාවනාවේදී මනස එකලස් වන විට පහත් සඳහන් කරුණු වැටහීමට ලක්වනි. සක්මන් භාවනාවේදී දකුණු පාය ඔසවා බිම තබන තෙක්ම වම් කකුල නොයිස්සුනත් වම් කකුල ඔසවා බිම තැබීමට පළමුව සෑම අවස්ථාවකම දකුණු කකුල ඉහළට ඉසවේ. එසේම යටිපතුලට දැනෙන සීතල උෂ්ණ ආදී සංවේදීභාවයන් වම් කකුලට වඩා දකුණු කකුල පොළවේ තබන විට දැනේ. පරයන්ක භාවනාවේදීද සිටිමි වරා ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ යනුවෙන් ඉරියව්වට සිත යොමු කරන විටදී දකුණු පැත්ත ඔස්සේ පමණක් හිත යන බව දැනේ. හුස්ම රැල්ල බලද්දී පවා කවදාවත්ම මට වම් නාසිකාග්‍රයේ හුස්ම රැල්ල වැදෙන හැපෙන තැන දැනී නැත. භාවනාවේදී කය ඇතිවන වේදනාවන් බොහොමයක් අවස්ථාවල පැමිණෙන්නේද දකුණු පසින්. දකුණු පසට පරව මනසේ පවතින මෙම අසම බව ස්වභාවිකද අස්වාභාවිකද නැතිනම් මේ සියල්ල සිදුවන්නේ පුරුද්දටද? තෙරුවන් සරණයි. පළවෙනි එකේදී සක්මන් කරනකොට අපි සාමාන්‍යයෙන් බලන්නේ දෙහිටියොත් අපිට පේන්නේ කකුල් දෙකම සමාන මෙහෙයක් කරනවා නැත්නම් සමාන බර ගන්නවායි කියලා. නමුත් ඒක හොඳටම දන්නවා. අත් දෙකේ වැඩට આવොත් දකුණත් එක්කන දකුණින් තමයි 75% වැඩ කරන්නේ වම. ඒකට කරන්නේ බොහොම අක්‍රීය සම්බන්ධයක් විතරයි. වමත්කාරයා වමෙන් වැඩ කරන්නේ දකුණ පොඩ්ඩක් සපෝට් කරන එක විතරයි. මේ වගේම තමයි අපේ වමේ දකුණු වෙනසක් තියෙනවා. ඒක ෆුට්බෝල් ගහන එකන දන්නවා කික් එකක් ආව වෙලාවේ කොකින්ද ගහන්නේ කියලා. නැත්නම් හොප් ස්ටෙප් එකෙන් ජම්ප් එක කරන එකන දන්නවා ජම්ප් එක දානකොට කොයි කවුරුද ජම්ප් එක දාන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි බලන්නේ නැති නිසා අපිට පේන්නේ අපි සමබරව ඇවිදින ඇත්තටම අපි කක්කොට්ට වගේ જાතියක්. හරහට යන්නේ වෙ දරුවන්න කියලා කෙලින් බලයල්ලා යකෝ මේක ශිෂ්ටාචාර කරන්න අවදාකත් හම්බ වෙන්නේ නැහැ කියලා බලනකොට මා ඒකත් යන්නේ හරහට. සක්මන් කරන්න ගියාමක දකින්න කැමති නැති නිසා තමයි ඔබ දෙන්නේ සක්මන් කරන්න කැමති නැති. එවලිටයිනේ අපි හරියටම සමබරව ඇවිදිනවා කියන්නේ. එක් එක්කත් ඇවිදින්නේ නැහැ ලෝකේ සමබරව.
සර්වඥාන්සේ විතරයි සුපතිට්ඨිත පාද සහිතව සමබර කෝලියන්නේ එංගා පුත්‍රඥාන්සේ ආලෝකයසයි වල තෝසල ගහන දක්වල ගලේ කියලා ගලවන්න බෑ. නාසිකේ තරම සීලයක් තියෙනවා. ඒ සීලේ විසම භාවයේ තීසහ අපිට සුපතිට්ඨිත පාද හිටින්නේ. ඒ නිසා අපි වැටෙනවා. අපිට ඇන්කරේජ් එක අඩුයි. හොඳට සක්මන් කරනකොට විතරයි අපිට වරෙන් වර තේරෙන පටන් අර ගන්නවා මේ වම සම්පූර්ණ ක්‍රියාවලිය පොළොව බදාන ඉන්නවා. ප්‍රතිදේහ දක්වන ඉස්සෙනවා. ඊට පස්සේ ආය පොළොව වමට දුන්නාට පස්සේ ආය දක්වන ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේකෙනින් ඇක්ටිව් ඇන් පැසිව්, ඩ්‍රිවන් ඇන් ඩ්‍රයිව් පුලිස් දෙකක් වගේ මේ දෙකේ වෙනස්කමක් තියෙනවා. ඉතින් ඒක බලනකොට තේරෙනවා අපි ඇත්තටම සමසේ ඇවිදින්න ගියත් හැම වෙලාවෙම මේකේ පොඩි සක්මනේදී නැත්තම් ඇවිදිනකොට ව්‍යායාමයේ සමබර නැහැ. ඉතින් මේක දැකීමම ලොකු ලාභයක්. අපි හැම කෙනෙක් තුළම විසම්බර ගතියක් තියෙනවා. ආශස් ප්‍රසාර කරන කොට අපේ ශරීරය දකුණු වෙලෙට පුදිය ගත්තොත් වම්නාස්පුඩු ක්‍රියාත්මක වෙනවා. වම් වෙලෙට පුදිය ගත්තොත් දකුණු නාස්පුඩු ක්‍රියාත්මක වෙනවා. දකුණු නාස්පුඩු හැම වෙලාවෙම සූර්යයාට සම්බන්ධයි. වම්නාස්පුඩු හැම වෙලාවෙම චන්ද්‍රයාට සම්බන්ධයි. ඒ කියන්නේ වම්නාස්පුඩු මුස්ම ගන්න තාක්කල් ශරීරය සීතල කරනවා. දකුණු නාස්පුඩු මුරව ගන්න තාක්කල් ඥා ගන්න තාක්කල් ශරීරය උෂ්ණ කරනවා. ඉතින් මේ නිසා සර්වඥාසේ දකුණු වලින් හැමදාම දතපෙන්නේ සිංහ තීයාවෙන්. එතකොට සීතල වීමක්, කය තැම්පත් වීමක් වෙන්නේ. ඒක අර ඇවිසිච්ච කෙනාට කරන්න බෑ. මේ චරිතවල තියෙන රාග ද්වේෂ මොහ වගේ වාපිත්තේම ඇවිසිලා තියෙන හැටි. ඉතින් අපි දෙන්න අපි ඔක්කොම එකම වාතාවරණය හුස්ම ගත්තට ගන්න හුස්ම ගණනාස් පුදු අනුව අපිට තේජෝ ධාතෝ දවස්සන්නේ ආපෝ ධාතෝ නැත්නම් සීතලද උණුසුමද කියන එක වෙනස් වෙනවා. ඉතින් අපි හිතන්නේ වනේ මේ එකම වාතයේ හුස්ම ගන්න අපිට ඔක්කොම සම ප්‍රතිඵල තියෙනවා නේ කියලා. එහෙම නැහැ. මේ පුංචි පුංචි වෙනස්කම් තියෙන නිසා හුස්ම ගැන හොඳට බැලුවොත් මේ නාස් පුදු වල විනාශ වීම තියෙනවා. ඒක ආයුර්වේදයේ නිශ්චිතමයි යෝග ප්‍රාණයාමී විශේෂ කරනවා මේ නාසයේ අග හිල රොම්බසාකාරව තියෙන්නේ හතර කොනක් තියෙනවා. ඒ හතර කොන ආපෝ තේජෝ වායෝ පටි වශයෙන් විශේෂණ වෙලා තියෙන්නේ. ගන්න උෂ්ම වදින කොන සූර්යාගේ පය දෙකෙන් දෙකට වෙනස් වෙනවා කියන. සූර්යයා නැගලා පය දෙකකින් තව එකට මාරු වෙනවා. ඒ මාරු වෙවි මේ නාඩි මාරු වෙනවා. ඒ මාරු වෙන හැටියට ශරීරයේ උෂ්ණත්වයේ සීතලේ වෙනස්කම් හොදයක් කරන එක හොඳට යම් කෙනෙක් හදාරනවා නම් හරියට අදාළ නාස්පුඩිය උෂ්ම ගැනීමෙන් ශරීරය උණුසුම් කර ගන්න පුළුවන්. අදාළ නාස්පුඩිය උෂ්ම ගැනීමෙන් ශරීරය සීතල කර ගන්න පුළුවන්. ඒක හරියට සීතල කසායක් වුණා උණුසුම් කසායක් වුණා වගේ. ඉතින් ඒක නිසා ඒක හරහා ලොකු ශාස්ත්‍ර තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒකට නෙවෙයි මේ පෙන්වන්න හදන්නේ. මෙව වෙනස් වෙන සුළුයි කියන එක. අපි හිතාගෙන ඉන්න මොකක්වත් මේක වෙන්නේ නැහැ. මේක ලොකු සම්පූර්ණ සමස්ත විශ්වයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මම මේක මගේ කැලේ කියලා කිව්වට මේ ලෝකේ වෙනස් වෙන හැමදේම මේ තුල පහණය කරන්නත් බෑ. අල්ලගත්ත මනුස්සයාට කොටි වැලි අල්ලගත්තා වගේ මල කරදරයක් වෙනවා. මොකද මට වශය පාත්තන්න බෑ. මෙතනද මේක මේ ලෝකෙන් නියෝජනය වෙන පුංචි කැලලක්. මුට මේක නිරීක්ෂණය කිරීමේ අත්‍යන්ත වටිනාකමක් තිබුණට මම මාගේ කියපු ගමන් මේ හැම වෙනස්කමක්ම තමයි විරුද්ධ ප්‍රකාශයක් වඩපත් වෙනවා. මගේ වැඩට ඇඟිලි ගහන්න යනවා වගේ වෙනවා. මගේ වැඩ කියාගත්තේ මම කියපු නිසා. ඒ නිසා හුස්ම ගන්න දිගට බලන්න හිටියොත් එයාට ඒ හුස්ම ගැනීම හරහා තේජෝ දහතෝට දෙන තේජෝ කසින සම්වාදින්ද ආපෝ කසින සම්වාදින්ද වායුකසින සම්වාදින්ද ඕන එකට පුරුදු කරන්න පුළුවන්. ඒ දලලම තුමා ගාව ඉන්න එක නිකන් තුම්බෝ භාවනාව කියලා මට පේන්නේ මේ තේජෝ දහතර සම්වාදිනවා. ඒ උගක් එක සාමාන්‍ය දලලම තුමා කියන්නේ දවසක එක දිගට නෑ එක දිගට නෙවෙයි තමන්ගේ ජීවිතයේ මේ 10000 පන්නලා භාවනා කරපු අයට ඒ වශීතාවය ගන්න පුළුවන්. එහෙම කෙනෙක් මේ හිම ගොඩක් උඩ වාඩි වෙච්චාම හැන්දෑවේ ඇඳු ගලවලා වාඩි වෙන්නේ උදේ වෙනකොට මෙච්චරක් විතර වතුර ප්‍රමාණයක් කොච්චරද බණයක් විතර වතුර ප්‍රමාණය දිය වෙලා වතුර බාට පත් වෙනවා. එහෙම නැත්නම් සම්පූර්ණ පෙඟිච්ච මේ වගේ ඝන බ්ලැන්කට් එකක් බ්ලැන්කට් තුනක් උදේ වෙනකොට වේරන්න පුළුවන් ලියාවි. හිම උඩ එළිය වාඩි වෙලා ඉඳලා. ඒ අර එක එක ඒ හුස්ම ගැනීම ක්‍රම විනාශ කරලා මේක පිළිබඳ හදාරලා
තමන් තුළ තේජෝ දහතු අවශ්‍ය ගන්න හැටි දන්නවා. ඉතින් හරි වැදගත් ඒ රටේ මොකද හරිම සීතලයි. ඉතින් මේව තමයි අපිට මේවා තියෙන හුදු thermal physics භෞතික විද්‍යාවක් තියෙන. ඉතින් ඒක පුහුණු කරන්න ඕනේ. ඉසල තමන් දැනගන්න ඕනේ මගේ යන්ත්‍රය වැඩ කරන්නේ. මේ තන්නේ කරම මේ විශ්වයේ තියෙන ශක්තිය අනුව නැත්නම් මේ පඩ විආපෝතීජෝ වායෝ. ඉතින් ඒක එහෙම නෙවෙයි මේක මගේ අත මගේ කට මගේ බඩ මගේ දේ කියන්නේ ගත්තහම අපිට මේ 13 ගුණ දක්ව ගන්න ඕ විශ්ව ශක්තියේ තියෙන ජාත්‍යන්තර බාධාව අපිට තේරෙන්නේ. ඉතින් මේ හැම එකක්ම අපි කරදරයක ගන්නවා. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඇත්තටම ආණ්ඩ අයිතියක් අපිට නැහැ. අපිට ඒක දැක ගන්න අයිතියක් තියෙනවා. දැක ගත්තොත් වෙන්නේ මොකද්ද? මේක උඹට ආණ්ඩු වට්ටු කරන්න බෑ. මේක අනුන්ගේ එකක්. අපි හොඳට බලලා තේරුම් ගන්න පුළුවන් විශ්වය කියන්නේ මොන තරම් සංකීර්ණ පද්ධතියක්ද. උඹේ එක එකේ නියෝජනයක්. ඒ නිසා මේකට අත තියන්න එපා. පුළුවන් තරම් මේ අනුව හැඩ ගැහියන්. ඒකට උත්තරයක් විශ්වයේ තියෙනවා. උඹ අත තිබ්බොත් වගකීමක්. එයා සක්මන් කරනකොට භාවනා මේ ආනාපාන සති භාවනා කරනකොට යාට දැනෙන දැනුම ඔය මොනම සාත්‍රයකින් ගන්න බෑ. ඔය හැම සාත්‍රයක්ම තියෙන්නේ අනුන්ගේ දැනුම. සෙකන්ඩ් හෑන්ඩ් එක. රීකන්ඩිෂන් කරපිරා. මේක ඔරිජිනල් එක. අපි රීකන්ඩිෂන් කොච්චර කාලෙද කියනවනම් ඔරිජිනල් එක ක්වෙස්චන් කරනවා. ඇයි රීකන්ඩිෂන් කරපු දැනුම ගන්න බැරි කියලා. අපිට වෙත පැමිණෙන අත්පනාවිට පේන මේ සත්‍ය උරගාබලෙහි සත්‍ය තිබියදී ඇයි මම භාවනා කරනකොට අර ගුණේ නැත්තේ මේ ගුණේ නැති ඇයි මෙහෙම වෙන්නේ? මේ දෙකම කියනවා නාස්තික ප්‍රශ්න කියලා. මේ ප්‍රශ්න දෙකම නාස්තික ප්‍රශ්න. මේ සාකච්ඡාවේදී අපිට තේරුම් ගන්න පුළුවන් මේ අපේ නුදුනුවත්කමට අහනවා. ඔය ප්‍රශ්න හෙල්ලෙන් උත්තර ලැබෙන්නේ එකයි තියෙන්නේ භාවනා කරනකොට එන සියල්ලම choicelessly වර්ගභේදයකින් තොර වෙන්න අරින්ද ඒක සම්පූර්ණ දැනුමක් තියෙන එක. partial knowledge ගන්න නෙවෙයි. department license ගන්නේ සම්පූර්ණ දැනුම අපිට දරන්න අමාරුයි. හොත්තම දේ තමයි නැවත නැවත ඉන්නයි. එනකොට යා පණිවිඩ දෙනවා. ඉතින් සය සක්මන පරියන්කේ කරනවා නම් තමන් ලෝකෙන් අයින් වෙන්න වෙනවා. මේක ඇතුළට බැහැ කරපන්සේ මේ කර ඇලෙනින්ගේ පුතුන් පහන්ට ඇරිච්ච බින්ගි වගේ ඇතුළට ගියාම ලෝකයක් වස්තු සම්භාර තියෙනවා. කැමැති දෙයක් ගන්න පුළුවන්. හවද අපි ගොඩක් වෙලාවට ඇතුළේ නෙවෙයි ඉන්නේ අපි අනුන්ගේ මාණ්ඩිය පොතක කොච්චර උසද ගාමිණී පොතක කොච්චර උසද යාය විදින කොට ලාලිත්‍ය තියෙනවාද අනම්මනම් බලනවා මිසක් ආ තමන් ගැන බලන්නේ තිබුලේ මම මොකද කරන්නේ ආන්දනේ මේ මාර්ගඵල ලබනකොට ඔය භාවනා දෙකම කරන්න ඕනේ කියලා දෙයක් නැහැ නේද තමන් කැමැති එකක් දෙකම කියන්නේ ඒ කියන්නේ පරියක් භාවනාවයි සක්මන නැත්නම් එකක්වත් ඕනේ සතිය තියෙනවා නම් එයා කියලා දෙයි ඔක්කොම ඔය ඔක්කොම මේ සතිය කියන එක ඉස්සරහට ගියාට පස්සේ මේ අන්නම් මනම් මේ බ්‍රෑන්ඩ් නේම් එක විතරයි. ඒ සතිය ප්‍රකාශනේ බ්‍රෑන්ඩ් නේම් එක ඕක නෙවෙයි බඩු යදගත්තේ. ඇතුලේ තියෙන දේ ලොකු සාංශ කියනවා අපේ ගේමනසවා තියෙනකොට දැන් කාලේ මේ පොලිටින් තියෙන නිසා ඕනේ කොම්පියුටර් ඇතුලේ දාලා පොලිටින් එකක් ගහලා පරීක්ෂාවක් දැම්මොත් විකිනේනවා. ඒක ඉතර ගිහලානේ බලන්නේ. කඩේ දාපු දිනෝට ඉත ලස්සන තියෙනවා. පොලිසියෙන් කොලේ ගෑල්ල ප්‍රයිස් එක දාපු ගමන් කොමෝඩිටි එකක් යනවා. ඇතුල තියෙන එක නෑ. මේකේ මොනම භාවනාවක්වත් නෑ. ඉරියව් කියන්නේ තන්නේ කරම පිටින් ආපු සායම. කාලේ කියන්නේ වෙන සායම. සතිය ඔය දෙකම ඉක්මෝ පෙරා. සතිමත් වෙන්නේ නැතුව යන්න බෑ. ඒ සතිය ලැබෙන පටන් ගන්න තියෙන ක්‍රම වෙනස් එකේ කඩවල වලින් ගන්න පුළුවන් සක්මන් කඩෙන් ගන්න පුළුවන් පරියන් කඩෙන් ගන්න පුළුවන් ඉදින්දා බඩු කඩෙන් ගන්න පුළුවන් ඒ කොයි කඩෙන් ගත්තත් බඩු බඩු සක්මන් සතිය තමයි තියෙන්නේ. ඊට පස්සේ ගරු ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ ඔබ වහන්සේ ඊයේ සහ පෙරේදා දේශනා කළ භවය සම්බන්ධ දේශනා ඉතාමත් වැදගත්. මට තව එක කරුණක් පැහැදිලි කර ගැනීමට අවශ්‍යයි. මට හිතෙන්නේ අත්තවාද උපාදානය තමයි වැඩිම අමාරු. අනිත් උපාදාන ඇතිවන්නේ අත්තවාද. මටම සාපේක්ෂව පිටා උදාහරණේ වරහන් ඇතුලේ ඒ කියන්නේ අනිත් උපාදාන ඇතිවන්නේ අත්තවාද උපාදානයට සාපේක්ෂව නේද? ඒ නැති වුණොත් අනිත් උපාදාන ඉබේම නැති වෙනවා නේද? මේ ගැන උපවාසීගේ අදහස මම අගය කරමි. තෙරුවන් සරණයි.
මේ අය හතර මේ තේ දහතරකින් එකතු කරලා හදපු කඹයක් වගේ මේ ඉතරහට මතුවලා තියෙන කොයි තේ දාවද කියලා කඹේ දිගේ බලන යනකොට එක එක වෙනස් වෙනවා. ඒක එක එක මානසික තත්ත්වයක අපිට තියෙන අමාරුම දේ ඒ අත්වාද උපාදේ. ඊපස්සේ ඒක පහු කරලා ගියාට පස්සේ වැඩි ඉවර වෙලා නැහැ. බලනකොට මේ ditthi upādāne තව තියෙනවා. ඒ නිසා එක එක වෙලාවට combination එක ඉස්සරහට එන එක මතුවෙන කැපින දේ කැපිලා පේන දේ ධාතු අතර බලනකොට අපි ආනපන බලනකොට වායු ධාතුව පේන්නේ. ඔතීකට ඉන්න බෑ අනික් තුන නැතුව. ඒ නිසා වායු ධාතු හොඳට බලන්න ගියාට පස්සේ මේක තමයි ප්‍රශ්න කියලා හිතලා නැතුව හරි බැලුවොත් අනික් ධාතු ටික පේනවා. ඒ වගේ ඔය හැම උපාදානයක්ම තනි උපාදානේ තේරුම් ගැනීමේ පහසුවට සර්වඥාන්සේ අපේ මනස සංසන්දනාත්මකනේ. භවය කියලා කිව්වහම අපිට ගතිය කිව්වහම ස්වභාවික වල තේරෙන්නේ නැති නිසා මේක කාම භවය රූප භවය අරූප භවය එතකොට මේ සංසන්දනාතික දැනුව හරහා අපි අර ඒ කොටස් කරපු දෙයකට අගය දෙන්න හදනවා භවය කියන සංකල්පේ පගාරිනවා. මෙතන උපාදාන තියෙනවා නම් උපාදානෙ පෙනී හිටින්න පුළුවන් පැතිකඩ හතරක් තියෙනවා. කොයි පැතිකඩෙන් පෙනී හිටියත් එයාට අනිත් තුන්දෙනා නැතුව ඉන්න බෑ. ඒ අනිත් එක්ක කරන්නේ මෙයා නැතුව ඉන්නත් බෑ. ඒක එක්කන ප්‍රශ්නෙට බැස ගන්න තැන් වෙනස්, ලියා ගන්න හැටි වෙනස්. ලියා ලියාන ඉදිරියට යනකොට අනිත්‍යවත් ඉවීම මේක ලියුම් ක්‍රමයටම තමයි මේ නිකම්ම ලියන්නේ. ඒ අනුසාරයෙන් අනිත්‍යවත් ලියාගෙන යන නිසා වර එක අපිට හිතෙනවා අත්වාද උපාදාන වැඩි, වර එක හිතෙනවා කාම උපාදාන වැඩි. ඒක නිසා ඒක වෙනස් වීමට ඉඩ තිබ්බොත් තමයි ගමන ටිකක් පහසු. මේකමයි කියලා නිත්‍යයකට බැඳිච්ච ගමන් ඒකම දුකක් වඩපත් වෙනවා. දෙවෙනි ප්‍රශ්නේ ඇසට රූපයක් ගැටෙනකොට ඒ වර්ණ සතහන් අවස්ථාවේදී ඊට එහා යෑම නවත්වා ගන්න පුළුවන්. නැත්නම් හඳුනාගෙන මනාප අමනාප දැනගෙන අමනක්ද ප්‍රපංච නවත්වන්න පුළුවන්. කරුණාකර පැහැදිලි කර දෙන්න. මේක යෝනිසෝමනස්කාරී අවස්ථාව. යෝනිසෝමනස්කාරී ගා කඩු කෙනා. යෝගයේ ගම්බේ යෝනිසෝමනස්කාරී අගය කරන කෙනා දන්නවා. දැන් මම යන්න ගියේ මේ පාරේ දැන් උන රූප බලමින් මම මෙච්චර දුර ගිහිල්ලා තියෙනවා කිය. නමුත් එතෙන්දී හරි කමක් නැහැ දැනගෙන මම මේ රූප වැලිම අගය කළ නිසානේ පාරෙන් පිට ගියේ. දැන් මම ආයේ පාරට යන්න ඕනේ. මං ගමන යනවා මේ වෙච්චිය ගැන ආයේ කතා කරන්නත් ඕනේ නැහැ. ඔකට මේ අභිනන්දනය කරන්න දෙවා සමාදින්න ඕනෙත් නැහැ කියලා. වැරද්ද වෙලා හැබැයි කැලල කාඩයක් තියෙනවා නමුත් අමරෙන්න ඉන්න පුළුවන්. ඊට පස්සේ ආට පේනවා දැන් මේ පිට මාර්ගෙන් පිට බැලලා මෙච්චර දුර ගියාට පස්සේ තමයි මට අහුනේ කියලා. ඒ තමයි අයෝනිසෝමනස්කාරයදලා යෝනිසෝමනස්කාරට හැරෙන තැන. හැබැයි අයෝනිසෝමනස්කාරයේ තියෙන උගා දුරයි. මෙයාට මේ සිද්ධිය නැවත නැවත වෙනකොට දක්ෂකම තමයි එච්චර වෙලා යන්නේ නැතු නෙච්චර පමා වෙන්නේ නැතු අප්‍රමාදීව මම අල්ලගන්නේ. ඒකයි බුදුරජාණන්සේගේ දර්ශනේ අප්‍රමාද දර්ශනය. වැරද්ද වුණා. මෙතකල් දන්නේ නැ දැන් දන්නවා. දැනගත්තර වෙනකොට අපි දැයින දුරතික කියලා. පිළිකාව දැයින බොවිලා. නමුත් දිගින් දිගට වෛද්‍ය සාහිත්‍ය කරන්නේ මොකද්ද? බොහෝ වුණාට පස්සේ මේක නැත කරන්න අමාරුයි. හැකිතාක් එච්චර ප්‍රමාණෝවි මුලට මුලට එනකොට මේ කතාව තමයි සක්මනේ ඉන්නකොට පේනව කවුද හොල්මනක් යනවා. සුදු පේනවා. හැබැයි එතකොටම තේරෙනවා රූපන් දිස්සෝ කතිස්සතෝ රූපේ දකින්නකම සතිය දිනවට තියෙන්නේ වම දගුණ රූපයක් දැක්කා ඕක ඥානතු පිළිමෙට එනවාද යනවාද බලන්නේ නැතුව සුත දකින්නකොට මේකට එන්න පුළුවන් වුණොත් අඩුම හානියක් සිද්ධ වෙනවා ප්‍රමාදේ හොඳයි නේද බලන්න ඕනේ කියලා බලලා තමයි බලාපොරොත්තු පානිර කාර්යය වෙනතෙන් තමන්ට කරදර කරන්න ඉන්න කෙනෙක් හරි දැනගෙන ඒ උනාට මම මගේ වැඩ කරගන්න ඕනේ කියලා ඒ වට්ටමින් හැසිරෙන හැරෙන්නත් පුළුවන් නැත්නම් ඒ මාසෙට කතාවට වැඩිලා ඉතින්දී ආට කියන්න පුළුවන් මම මේ ධක්මක් කර කර හිටියේ ඔය ආපු පණිවිඩය හරි මම යනවා ධක්මන්න කියලා එයාට පණිවිඩයක් දීලා තමන්ට පණිවිඩ ගන්නත් පුළුවන් ඒ වෙනතේ මනසත් එක තියලා ගමනක් යන්න පුළුවන් මම ආපු එකන කියනවා බරෙ මචං ආපුදේ නාන්න යන කියලා යස් ගියා ඉතින් ඒ ඔය මට්ටම් සියල්ලම යෝනි සමාජකාරී ආපු එකකට අහුම් වෙන අවස්ථාවයි හැම එකකම පරිතද කරන තද කරන එනවා පරිතද කරගත්තට අපි හරියටම සුද්ධ දකින්නකොටම අල්ලන්න පුළුවන් තත්ත්වයකට ආයසරයක් මොදේ දාන්නේ ඉඳ තියෙනවා. ඒක එක දවසෙන් උනාට නතර වෙන්නේ නැහැ. හැබැයි ඒකට යා දන්නවා මම කාපු රත්තරල් ගන්න දන්නවා. මඩ කෑවා රත්තරල් ගන්න දන්නවා.
ඒක තමයි යා තව කෙනෙකුට කියලා දෙන්න ඕනේ දර්ශන වශයෙන් කියන්නේ. මම මේක දැනගෙනත් ගියා. ගියාට පස්සේ මෙන්න මේ මහේනියක් වුණා. හැබැයි මම කියන්න ඕනේ ඒකට වෙන කවුරුත් නැහැ. මමයි ගියේ. අන්න ඒ විදිහට මේ සංසිද්ධිය ඇතුලේ අත්තර දිනේ තියෙන ඔක්කොම උරතල්. ඒ ඔක්කොම උරතල් හරි පාට වෙනකොට පස්සේ අනිවාර්යයෙන්ම වෙන්නේ මොකද අර තමයි මේ පෙතේ මාර්ගයේ පිට යන්නේ නැතුව ගිය තරමට දිනුම්. නිකන් නිදර්ශනයකට කියනවා අය අර මේ මොකොළම ගියarpතේ මහත්තයෙක් කියනවා ඒක දෙක් ආවලු මේ බොණකේ කතෝලික ආගමේ මිනිස්සේ ඇවිල්ලා කිව්වලු මට මේක මට කරන්න තියෙන වැඩක් මාත්‍ය තරහ වෙන්න එපා අපි මහත්යලත් එක්ක හොඳට ආශය කරන මිනිස්සු මට මේ කියන්න ඕන මේක මිෂන් එකක් ඊට පස්සේ ගලුඹ දැනගනි උඹ මොනවා කිව්වත් මම නම් වෙනස් කරන්නේ නැහැ ආගම වෙනස් කරන්නේ නැහැ මගේ ජාති වෙනස් කරන්නත් බෑ අපි උඹට ඕන කියලා බලන්න ප්‍රශ්න නැහැ උඹ ඊට පස්සේ ගලු මම මේක මම ඉස්සර බුද්ධාගම මම කතෝලික ආගමට ගියා ගියාට පස්සේ පුදුම විදිය ආනිසස් මට ඉන්න පටන් ගත්තා මම තරප්ප පිළි නැගලා යනකොට ඒක ලෑල්ලක් දිරලා තිබිලා ඇදගෙන වැටුණා කොන්ද කැඩුන්නේ ඉතින් මන් දන්නවලු ඒක ඒකාන්තෙම දිවිනාන්දේගේ මේක නිසා ඉතින් මටත් ඕනේ මහතරේ කියන්නේ දා. ඉතින් මේ මහත්යවලු උඹලා දෙයනන්සේ අන්න මොකටද මාගයක් නැංගුවේ? තරබ්බේ නගින්න නැතුව ඉන්න දෙන්න තිබුණ දෙයනන්සේට. නග්ගලා වට්ටලා කොණ්ඩ නොකද ඉන්න එකද හොඳ? නග්ගන් නැතුව නිකයි කියන ඉවරනේ. යන්නම් කියලා කියාලු ඉබට. අපිටත් කියන්න තියෙන්නේ මගට ගිහිල්ලා බෙල්ල කඩා ගන්න එක බෙල්ල වැටරොට බෙල්ල කැඩෙන්නේ නැති එක හොඳයි. නගින්නේ නැතුව ඉන්නවනේ ඒක නිතරම තියෙන යුද්ධ දිනපු යුද්ධයක් නෙමෙයි කවුරුත් එක පැටලෙන්නේ නැතුව ඉන්නේ කියන්නේ දිනපු යුද්ධයක්. අපේ ඒක බෑ අපිට මොකද අපි පුරුදු කරන තියෙන ජීවිතේ අරයත් එක්කත් මෙයත් එක්කත් අනාගන ගහගෙන යන ගමනක් නේ. මේක එමෙට මෙට අඩු වෙනකොට අපිට රේන්ජ් එකක් හම්බෙනකොට ගිහිල්ලා කෙලසෙන්නත් පුළුවන්. හැබැයි ඒ දන්නවනම් මේ ඔබ නිසා වෙච්ච එකක් ඔබේ උදලකම කියලා එක විශාල ජයග්‍රහණයක්. හැබැයි මේ මනුස්සයා අනිවාර්යයෙන්ම එච්චරම ප්‍රමාණ වෙන එක ඒක බුදුජානකගේ පැහැදිලිම මේක ධර්ම න්‍යායක් ප්‍රමාදීව දන්නවනම් ප්‍රමාදනෝ බියන් අතර වෙනවා මගදී. ටික කාලයක් යනකොට එයා දන්නවා හොදලා ජරා කරන හොදනට හොඳයි ජරා කරගන්න නැතු ඉන්න එක. දැන් හාමුදුරනේ රහතන් වහන්සේ නමක් ලස්සන රූපයක් දැක්කහම පස්ස වේදනා සංඥා කියන අවස්ථාවේ නවත්ත ගන්න පුළුවන් මේකට පස්ස බලන්නේ නැහැ රතන සිත. නැහැ ඉස්සරහට පස්ස දාන්නේ. පස්ස මේකටම මුල පස්ස කියලා උදාහරණ කියලා දෙනවා. අබ්බන්තම් පස්සමච්චා කියලා කියලා දෙනවා. ඒක හන්දනේ සංඥාවෙන් නවත්ත ගන්න වෙන්න පුළුවන් රහතන් වහන්සේ නමක්. නමුත් අපි ඒ තත්ත්වෙට පැමිණලා අපි කියන්නේ මම ඒ තත්ත්වෙට පැමිණලා නැති මං වගේ කෙනෙක් දැන් ලස්සන රූපයක් දැක්කම පස්ස වේදනා සංඥා හාමුදුරුවෝ දේශනා කරපු චිත්තක්ෂණ තුනකින් ඇති වෙනවා නෑ ඒක නෙමෙයි පස්ස වේදනා සංඥා කියන එක නෙමෙයි ඒ කියන්නේ අපි කොහොමද යන්නේ මනාප අමනාප තත්ත්වෙට කොච්චර යෝෂමනස්කාරයෙන් හිටියත් මනාප අමනාප තත්ත්වෙට පැමිණුණාට පස්සේ තමයි අපි එතන ගියාට සංස්කාර කරන්න උනාවු එතෙන් ඉඳන් කේස් එක පටන් ගන්න එහෙම එතන ගියේ නැත්නම් කේස් එක ගන්න ඒකට අකුසල වෙලා ඉවරනේ යන්නේ නෑ එහෙමනම් මේවන් දකින්න බෑ. එහෙම නෑ ඒක තමයි බුද්ධ ජානක කියන්නේ. පස්සතෝ චාපි රූපං වේදච සේවතෝ චාපි වේදනං. රූපේ දැක්කත් වේදනාව වින්ද කීයති නෝ පචීති. ඒකතු කරන්නේ. එයා දැනගන්නවා මම දැන් රෝම් තැනක ඉන්නේ. අර මෙහෙ තියෙන්නේ හයිවේ එකට යන දැන you are on the wrong side කියලා රතු පාට බෝඩ් එකක් දාලා මොකද්ද? wrong way go back. ඒක දැකලා ගියොත් තමයි ඇක්සිඩන්ට් වෙන්නේ. අනිත්‍යක අපි දැන් එතන හවුදේ අපිට මනාපයක් ඇති වුණා මේ ස්ත්‍රිය කෙරෙහි ඊට පස්සේ තව ඊතර තව වෙලා අකුසලේ වෙලා ඉවරනේ නැහැ ඒක තමයි අපිට තියෙන මේ ලාභේ මේ මනාපය ඇති වෙන තාක්කල් අපේ මැෂින් එක වැඩ ඒ මනාපයට නතු වුණොත් සන්නික අර මෙතෙන් ආපුවත් ඔක්කොටම වගකීම් යන්න වෙනවා account එක බාර ගන්න වෙනවා එයා දැනගන්න මට උපංචිති මනාපං උපංචිති අමනාපං දන්නවනම් එයා දන්නවා ඉස්සරහටත් උඹට ඔතෙන් එනකන් ගිහලා තමයි කේස් එක හම්බෙන්නේ. උඹ අතට එනකොට කේස් එක ඔතන තියෙන්නේ. ඉස්සෙල්ලා අත කරන්න බැහැ ඉතින් අතනොන කේස් එකක් නැහැ. එතන ඒක ඒතකොට හයිට් එකට යන්නේ නැහැ. මෙතන ගියාට ප්‍රශ්නයක් නැහැ.
දැන් මේ මන අපිට අභිනන්දනය කරන්න එපා, අභිවදනය කරන්න එපා, අජෝසනය කරන්න එපා. එතනයි අමාරු තැන. ඒ මන අපි දැක්කට පස්සේ මේ අනාපයන්නේ එක මර උගලක්. ඒ කියන්නේ නාගසමාල හමුදුරන්න ඕනේ. නාගසමාල හමුදුර දැක්කේ බීලා නටන නාටිකංගනා. ඒක භික්ෂුවකට මේ ප්‍රතිපෝය අභෞවිය දර්ශනය. බලන්න එපයි කියලා තියෙන්නේ. විෂභාග දර්ශනයක් කියන්නේ. මේ සංසේ බලනකොට මේ තෝ මේ භාරමෙද මේ වගේ අම්බණ්ඩේ කෙනෙක් මෙහෙම නටනකොට කී දහහක් අමාරු වැඩේද? දැන් මම නම් මේක දැක්ක මාර බල වේ මාර පුගුලක් කියලා. ඒකම විපස්සනා වුණා. එතකොට ඒ සංසේ මන අපවස්තු බව හොඳටම දන්නවා. මන අපේ නිසාම නුපුහුණු මනස් කීයක් අමාරු වැඩේද? මමත් පුහුණු නැති මනසකින් ගියා නම් මට මොකද වෙන්නේ කියලා ඒ උණු උණුවේ අස්පනා පිට තමයි කෙලස් කැපෙන්නේ. කෙලස් ඇති නොවි කෙලස් කපන්න බෑ. ඒක තමයි මම හිතන්නේ ප්‍රශ්නෙට කෙටි උත්තරේ. කෙලස් ඇති කරලා කපන එක තමයි ඒක තමයි ලේ පිට වැඩි යන්නේ. එතකොට පේනවා සතිය බලවත් කෙලස් තුරලයි. පරිඋත්තාන දත්තේ කෙලස් ආවට පස්සේ තේරෙනවක්තර. එතෙන්දි තේරෙනවා මගේ සතිය කොච්චරක් මේක ෆ්‍රීස් කරන්න පුළුවන්ද වගේ. ෆ්‍රීස් කළා අපව ඕන යන්න පුළුවන්. එහෙම නැත්නම් රසවින්දන දිගේ යනකොට තේරෙනවා කොච්චරක් අපි කිචිකව ගන්නවද මේකේ රසවින්දන ලබන්නේ ඔක්කොම මගේ මේ රූපෙ මොකුත් නැහැ. රූපෙ ඕන මෙතන ඉඳලා මෙතෙන් යන්න පුළුවන් මෙතෙන් යන්න පුළුවන් සර ඉන්න පුළුවන්. ඒක නිසා බලන රූපෙ නෙමෙයි කෙලස් තියෙන්නේ. ඔව් ඊට තව එක ස්ටෙප් එකක් ඉස්සරහට ගිහිල්ලා කෝල් එකක් දීලම නැවතුත් එතන කොල්ල කතිය. ඔව් ඒ ස්ත්‍රිය. අය එනයිටි ඔබේ ඒ ස්ත්‍රියගේ හස්බන්ඩ් කින් දැනගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. අපේ සෝනස් මේ අවස්ථාවකදී ඒ වගේ දර්ශනයක් මතුවෙන වෙලාවකදී ඒ තැනත්තා එහෙම තමාගේ හිතේ වෙනසක් ඇති වුණා බව දැනගෙන ඒක ඇති වෙන හේතුව හොයලා බලනවා. ඒ කියන්නේ මේක කේන්දරකමක් එහෙම නැත්තම් තණ්හාව. එහෙම කියලා එක දිහා බලලා එහෙම මිද ගන්න පුළුවන් නම් ඒ වගේ දෙයක් සවන්නස කියන්නේ. ඒක අතුරු බලයක්. මේ ඇති වෙච්ච දේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි. මෙතෙන්ට යනකම් මේ මැෂින් එක යනවා. ඒක වළක්වන්න කාටවත් බුදුහමරණටවත් බෑ. බුදුහමරණට මනාපමනාප බහල වෙනවා. නමුත් මේක අජෝසනය කරන්න එපා. මේක අභිවන්දනය කරන්න එපා. අභිවතනය කරන්න එපා. මේ දැකපු එක කොට වෙරන් සාක්කුව දාන්න යන්න එපා. තව කෙනෙකුට කියන්න යන්න එපා. අඩේ මම හොඳ දෙයක් දැක්කේ කියලා. ඒක බැස ගන්න යන්න බැස. එතන තමයි මම කොමිට් වෙන්න තැන. ඒ නිසා මේක දැක්කත් රූපයක් වුණත් මේක අභිනන්දනය නොකරන දාකල් කෙලස් කැපෙනවා. අනේ කිරි කිරි ගාලා කැපෙන එක නිකන් මේ නැති වෙච්ච පහළ වෙච්ච නැති කෙලෙසක් කැපෙන ගතියක් බුදුහාමුදුරු පිළිගන්නේ නැහැ. මතු වෙච්ච කෙලෙසේ හරියටම පීරි ගන්නා වගේ තමන්න තේරෙන්න පටන් ගන්න. ඔබට ඕනනම් මේක බලන්න පුළුවන්. එතකොට මේ තා ප්‍රදේශයේ කෙලස් කැපෙනවා. ඔබ මේ දැකලා තියෙන්නේ අනාක රූපයක්. ඒක නිසා මේ කෙලස් උපදිනවා තියෙනවා. සත්‍ය පිහිටව ගත්ත ගමන් මේකේ අභිනන්දනය, මේක විරංජනය වෙන්න පටන් ගන්නවා, ක්ෂය වෙන්න පටන් ගන්නවා, වැය වෙන්න පටන් ගන්නවා. තමන්න තියෙනවා දැන් අමාරු අවස්ථාවක් කියලා බ්‍රේක් එක ඇල්ලුවා. පාරෙන් ඔන්න මෙන්න රතේ පණින්න ඉස්සලා. සත්‍ය උපජ්ජති කෝපන සතක් බන්තව ධාරී. තමහං සාරති භූමි රශ්මි ගාව විතරෝ ජන රාගයක් ඇතිලා හරි ද්වේෂයක් ඇතිලා දැන් සත්‍ය කඩාගෙන යනවා. පෙරලෙන්දි ඉස්සර වෙලා බොන්න දහංගටි දාගෙන කච්චරි බ්‍රේක් කරලා නැත්තම් අද නඩතු කරලා හරි රති පණෙන් නැතුව බේරගත්තොත් ඊට පස්සේ අපෝ පාත ගන්න එක ලීසි පෙරනට පස්සේ තමයි ඉතින් අපිට බෙල්ල කඩාගෙන ඉතින් ක්‍රේන් ගිනලා වැඩේ කරන්න වෙන්නේ. මෙන්න මේ උණු උණුවේ තමයි වැඩේ තියෙන්නේ. ඒක තමයි හරි අමාරු සදාචාරවාදියාට හිතන්නවත් බෑ. සදාචාරවාදියාට හිතන්නවත් බෑ මේ යුද්ධෙට ගිහිලා තියෙනවා කියලා. එයා හිතන්නේ යුද්ධෙට යන්න ඉස්සලා දිනන්න ඕන. නොගිහින් දිනන්න ඕන කියලා. ඉතින් කොහොම කෙරෙන්නේද? කෙලෙස් උණු උණුවේ පහළ වෙලා ඒ උණු උණුවේ කැපෙන්න දකින්න ඕනේ. ඒක තමන්න දැනුනේ නැත්තම් ෆස්ට් ඇන්නේ ඒක නිකන් පොතේද හන්දේ දැන් රහතන් වහන්සේටත් මේ මනාපමනාපේ පහළ වෙනවද එහෙම ප්‍රශ්නයක් දැක්කා ඒක කියනවා ඕනම වස්තුවක් දැකලා ඒකේ මනාපේ වුණා මනාවේ පහළ කරලා ඒකේ අමනාපේ වුණා අමනාවේ පහළ කරලා මැදිහත් වුණා මැදිහත් පහළ කරලා ඒක රහතන්ගේ විකූර්ණයක් 이르දියක් ඒ මේකේ අන්තිමටම තියෙනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ අන්තිමටම රහතන් වහන්සේට අපුල දර්ශනයක් ආවම ඒකේ මනාපේ බලන්න පුළුවන් මන
ඒකේ මැදහත් බලන්නත් පුළුවන් අකුලේ අකුල දකින්නත් පුළුවන් පිළිකුලේ පිළිකුල ප්‍රියමනාප දේක බැලලා ඒකේ පිළිකුල බලන්න පුළුවන් මනාපි බලන්න පුළුවන් ප්‍රියමනාපෙ පිරමනාප බලන්න පුළුවන් මේ නිසා රහතන් වහන්සේ ඒ දකින්න රූපෙන් සුවයක් නැයි තමයි ඕන දෙයක් ඇති කරගන්න පුළුවන් පෘථග්ජනේ අනිවාර්යව රාගය දැක්කොත් එයාට වෙන පාරක් නැහැ රිමෝට් කන්ට්‍රෝල් එකේ රාගෙමයි එයාගේ රූපෙට බයිනවා මේ පාරයි නේදලා මාගේ මට රාගයක් ඇති කරවයි කියලා පාරයි නේද විසුද්ධ පරිණික තමයි පුතජනය කරන්නේ. පුතජනනේ සනිකල වාක්‍යෙම තමන්ට දෙනවා. සීක පුද්ගලයා මේ දෙක අතර මැද ඉන්නවා. වර එක පිට දොස් දකින්නවා. ඊට පස්සේ මේ සමහර ලාන්න තමන්ට පාලනේ එනවා. ඒකෝට තේරෙනවා මේ පාලනේ එන தත්ත්ව විචාර ඉඳගෙන නැති අර අන්තර දාග தත්ත්වට නොගෙහි මේක පුරුදු කරපන්. පුරුදු කරලා පස්සේ වෙනවා. ලෝකේ කෙලෙස් නැහැ. එලෙස තියෙන මේ ප්‍රතිචාරය මතයි ඒක මතු වෙලා ලේවිත කැපුණොත් තමයි භාවනාව සිද්ධ වෙන්නේ. මේකට කියන්නේ විපස්සනාව කියලා. තමන්ති කරන්නේ සප්ප්‍රෙස් කරන එක. සප්ප්‍රෙස් කරන එක නම් අර ඔය කියන කතා හරි. අපි මේක මේ සප්ප්‍රෙස් කරන භාවනාව නැත්තම් සමත භාවනාව හරහා හදාගත්ත ආගමක් අද තියෙන බුද්ධ ආගමේ. අර විපස්සනාව ටික පොඩ්ඩක් යට පැනලා එහෙම නැත්නම් අපි එකේ ફોකස් එක නැති වෙලා. ඒකට ගියාට පස්සේ ඒක බුද්ධම සෙල්ලක්කාරය, බුද්ධම රැඩිකල් වාදී, බුද්ධම ලේබිට කැපිලා තියෙන. සටනට නොගිහින් ඉන්නත් බෑ ඒක. මයික් එකක්. පදාරි දුරලයි මයික් ආරෝ. ස්වාමීන් වහන්සේ අපි සමහර වෙලාවට හුඟක් වෙලාවට හිතනවානේ අපිට තරහක් ආවහම ඒක පිටනක අපි කන්ට්‍රෝල් කරගන්නවා ඒ වුණත් අපි හිතනවා දැන් අපිට ඒක කෙලෙස් ඇති වෙලා ඉවරයි කියලා ඒක ඔබ වහන්සේ දේශනා කරන විදිහට ඒ කියන්නේ අපි ඒ ආව තරහව හරි රාගයක් හරි ද්වේෂයක් හරි ආවහම ඒක අඳුනගෙන එතනින් එහාට යන්න නැතුව නවත්ත ගත්තොත් ඒ කියන්නේ අපිට කෙලෙස්යක් එතනින් ඇති වෙන්නේ නැහැ. මේ මේ එකට කියන්නේ මේ ඇති වෙච්ච රාගය හෝ ద్వේෂය හෝ මම කියාගත්තොත් මගේ කියාගත්තොත් මගේ ආත්මය කරගත්තොත් පුළුවෙකට ප්‍රබාට වන් කියන්නේ වෙනවා. මේ රාගේ මේ ద్వේෂේ මේ මොහේ හැර එක වැඩ කරන යාන්ත්‍රණය දැක්කොත් අරග මිනිවිදිනවා. බුද්ධචාරණන්තර ඕන කරලා තියෙන එක මේ මම මාගේ කියාගන්න ඕ එන්නේ ඉස්සලා දුරවන් කරන්නේ නෙවෙයි. මේක දැකලා මේක මේ ලෝකේ මේක එතත් උඩට ඕක වෙනවා. ඕක දැකලා යාන්ත්‍රණේ දැකප. යාන්ත්‍රණේ දැකලා ලේබිට දකින්න ඕනේ. අපිට වෙලා තියෙන ස්වාමීන් වහන්සේ ඒක පිට කියලා මට වෙලා තියෙන්නේ ඒක දැන් තරහව රාගයක් හරි ද්වේෂයක් හරි ඉන්නකොට මල්ල ගන්න බෑනේ. ඒක ආවට පස්සේනේ අල්ලගන්නේ දැන් මේ සිතිවිල්ල ආවා කියලා එතනින් එහාට යන්න නැතුව කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒකට අර එනකොටම හොරෙක් එනවා අල්ල ගන්න බලන් ඉන්නවා වගේ එනකොටම බෙල්ලෙන් අල්ල ගන්න බෑ. ඒකද ඒක ඔතනින් පස්සේ ඒක තමයි එන්නේ. ওই මට්ටමට පුරුදු වුණාට පස්සේ, ඒ කියන්නේ මේක සිද්ධ වෙන දේ මේක රාජ අපරාධයක්වත් පංචතරිය අපසර කර්මයක්වත් නෙවෙයි මේක අනිවාර්යයෙන්ම මූණ දෙනවා. ඒ නිසා රාගයේ තියෙච්චර තද බයක් ඇති වෙන්නේ නැහැ ඊට පස්සේ. දැන් සීලෙන් සෑහෙන අරස වෙලා තිනවා. තන තන සමාධි වුත් අරසල දැන් ඉන්නේ උගත බලපිටිච්ච රාගයක්. එනවා හැබැයි වෙන පුම්බගන මේ විභූෂණ පාගන. ඒතර රාගයේ ওই කියන තරම් රාගයක් වඩපත් වෙන්න අපි අනිවාර්යයෙන් මේකට රියැක් කරන්න ඕනේ. මේකට බයක් ඇති කරගන්න. ද්වේෂයට. මොහේට එකයි කියන්නේ ওই යකා ওই තරම්ම කළුපාට නැහැ සත්‍ය ආලෝකයේදීදී. ඒකට මේ මොන දෙන දීව තමයි යෝනිස මනසකාරී කරන රැඩිකල් වාදී වෙනවා කියලා කියන්නේ. ඒකට අම්මට කරන්න දෙයක් නැහැ තාත්තට කරන්න දෙයක් නැහැ. ඝාටවෙත නම් ඒකට මොන දෙන ස්වභාවේ. ඉතින් ඒකෙන් අපි දරුවෙක් වළක්වනවායි කියලා කියන්නේ ඔගේ ජීවිතේ හොරකම් කරනවා කියලා මම කියන්නේ. ආන්දරේ දැන් මේ කියපු උදාහරණයේදී දැන් Tamanට කේන්තිය ආවා කියන එක දැනගත් යන්න එකයි මෙතන ප්‍රධානම දේ නේද ආන්දරේ. ඒක නැත්තම් අපිට බඩු නැහැ නේ රෝ මැටීරියල්ස් නැහැ නේ එක්ස්පෙරිමන්ට් එක. ආවයි කියලා දැන් ආවේ නැත්තම් දැන් දන්නේ නැහැ ආවයි කියලා. කේස් එක නැහැ. ආව විතරයි දැනගන්නේ. එතකොට ආපු ගමන් අපි ඊට පස්සේ රියැක්ට් නොකර ඉන්න ඕනේ ඒක. ඒකයි නේද? ඒක නිසා ඇත්තටම මේ කෙලස් ටික නැතුව නිවන් දකින්න බෑ. අමුද්‍රව්‍යයක තියෙන මේ අපි අමුද්‍රව්‍ය එන්නත් ඉස්සෙල්ලා මේ කෙලස් වලට බය වෙලා දඟලන්න කරන්න බෑ. මේ බය කරන ටික තමයි සීලෙන් කරන්නේ, සමාධියෙන් කරන්නේ. ඊට පස්සේ ෆිල්ටර් ලෑනේ වට කෙලින්ම මොන දෙන්න ඕනේ. ඒක නම් පුතුමයි ඒක අමාරුම මේ සදාචාරවාදියාට මෙන්න බුද්ධ ආගමල්ලම කෙනාට බෑ. මොකද අපි උගන්ලා තියෙන්නේ මේක එනකොටම gadu ගෑනවා අපිට කරප්පන් යනවා. රියැලජික් රියැක්ෂන් එනවා. ඉතින් කවදාක සත්‍යෙට මුණ දෙන්නේ දහස්වර මැරෙනවා. සත්‍ය මුණ දෙන්නේ නැතුව මේ
පේනවා බොබ්බලයා දුබ්බලයා එහෙම නැත්නම් කුසීතයා එහෙම නැත්නම් වීරත්වේ නැති එකන දහස්සක් මෙරි වෙලිය උපදිනවා වීරත්වේ තියෙන කෙනා ගියා කම්මෝ චිකාග ඔබ මැරෙනවා ඔබ මැරෙනවා මැරෙනවා උදැන් කියන එහෙම සඳහන් කරලා ගියොත් අනිවාර්ය මේ පැත්ත වරදිනවා කියලා ඊට පස්සේ එහෙම දෙයක් වෙන්නේ නැහැ ඒක අද කවුරුත් දැක්කත් දැකලා බෑ තමන්ම අත්දකින්න ඕන සබයි ඔය ඉදිරිපත් කරනකොට කියලා තියෙන්නේ යම් වේදේති තං සංජානාති කියන්නේ වේදනාව පෙරපසු නොවි පෙරපසු වෙයි කියලා කියන්නේ එක වගේම එනකොට වේදනාව තමයි සංඥාවට ආසන්න කාරණා වෙන්නේ ඒ නිසා වින්දේ නැත්තම් අපිට සංඥා කරන්න බෑ යමක් අපිට අපේ විශේෂීශ්‍රයට වැටෙන්න ඕනේ විශේෂීශ්‍රයට වැටෙන්නේ නැතුව අපිට අඳුර ගන්න ඕනකමකුත් නැහැ ලේබල් කරන්න වර්ගීකරණය කරන්න ඕන වෙන්නේ නැහැ සස්තනේ සංස්කාර කිහිප වෙනවනම් බිහිවෙන්න වෙනවනම් ඔව් එනම් පොණු කල නැති එකන අනිවාර්යම සංස්කාර කරනවා මේ වගේ බයක් ඇති වෙනවා කෙලෙසක් එනකොට බයක් ඒ කියන්නේ කෙලෙසම මම කරගෙන ඉවරයි මගේ කරගෙන ඉවරයි මගේ ආත්මය කරගෙන ඉවරයි ඒක ප්‍රශ්නයක් නැහැ ඒක මම කරපු දෙයක් නෙවෙයි වෙලාවයි මට වෙච්ච දෙයනේ ඒ නිසා බලන්න ඕන යන්ත්‍රය හදලා තියෙන්නේ හැම වෙලාවෙම ෆ්‍රස්ට්‍රේට් කරන්න මන්දෝත්සාහය වෙන්න තමන් දුර්වලකම පෙන්නන්න එනද සද්ධාව නැති කරන්න දැකපු දුන පැත්තේ අන්තරයක් අපි මේ මේ අධ්‍යාපනය කරපු එකක් කියලා කියන්නේ අධ්‍යාපනයෙන් අපි සුචරිතවාදී කර දාලා වැරද්ද වෙන්නේ ඉස්සලා දැන් ගොම විසිරා අපි එහෙම කෙනාට මේ ප්‍රශ්න පත්‍රයක් ගන්න බෑ මේ අර පැතිකෝ මේ ඌ අන්තිම දුරුලයි ගන්න පත්‍ර ගන්න වලට දිදෙලක මට ප්‍රශ්න වෙන්නේ දැන් ගන්න හොම්බ ගන්න බෑ රෝගියෙක් ගොම ප්‍රශ්න පත්‍රයක් මන්දාලා වයියෝ බලන්නවත් නැහැ ගණන් පත්‍රේ කියන දවසේ ගෙදර ඉන්නේ ඔක්කොටම කරේ උම්ම ගන්නවත් බැරුව යනවා. එකම දේ තියෙන ගණන් පත්‍රේ ගාන තේරුම් ගන්න එකනේ තියෙන්නේ. ගාන තේරුම් ගන්න උත්තරේ තියෙනවනේ. අපිට මේ කේස් එන්නේ ඉස්සලා විසඳන්න හදන එකත් වෙස්ටර්න් ඉන්ටරෙස්ට් එකක්. ඒ නැත්තම් සදාචාරවාදය. ආවට පස්සේ කර ඇරලා දන් දීලා මේක විසඳන්න පුළුවන් කියන අවස්ථාවාදියා. දහනින් මේක විසඳන්න පුළුවන් සීලෙ විසඳන්න. බෑ මේ කේස් ඒ බේතට ඒ උත්තරේමයි තියෙන්නේ. ඒක දානේ සීල විශ්වාස මේ සම්ප්‍රසනාය විශ්වාස නෝ සාරහංශ දැන් මේ කැමැත්ත හරි අකමැත්ත හරි කියන්නේ විඳීමක්නේ ඒ විඳීම අපි ඒ වෙලාවේදී අර බාහිර අරමුණෙන් අයින් වෙලා ඒ විඳීම දිහා බලන හිතියොත් ඒක එක වෙලාවකින් නැති වෙලා යනවනේ ඔය ඒකනේ මෙහෙමයි කියන්නේ ඒක මනාපයක් වෙන්නේ එකම තව කෙනෙකුට අමනාපයක් වෙන්න පුළුවන්. දැන් මට පේන එක මනාපයක් වුණාට ඒ සංදර්ශනේ තව කෙනෙකුට අමනාපයක් කරන නිසා මම මේක දිහා බලන හැටියෙන් තමයි මනාපමනාප වෙන්නේ. වස්තුවත් එක්ක මනාපමනාප බැඳිලා නැහැ. ඒ වගේම මනාපයේ අවධානයේ අමනාපයක්, අමනාපයේ අවධානයේ මනාපයක්. ඒ නිසා මේක වෙනස් වෙන සුළුද කියලා බලන්න නම් අපි මේ සංසිද්ධියෙන් පැතුම මේක දිහා බලන්න ඕනේ. දැන් මට මනාපි ප්‍රශ්න තියෙන්නේ. මේ දැකපු රූපේවත් අද්දවත් නෙවෙයි. ඒ මනාවේ මව විසින් ප්‍රසූත කරන්නා. මව ප්‍රසව කරන ලද්දා. මගේ හිත හැම වෙලාවෙම පිටින් ඇතුළට ඒකත් එක නඩු කියන්නේ. ඒ නඩු කියන තාක්කල් මේ මනාපේ මනාපේ දෝරේ ගලනවා. සර්වඥයන් සඳහන් කරනවා මේ දෙක එකට මෙහෙම අප්‍රියක් ගන්න අද් දෙකක් හරි නැතුව බෑ. මෙහෙමුත් එනවා. ඒත් එක මෙහෙන් යනවා සංඥා වේදනා. ඒන මනාපේ මනාපේ විතරයි බවග කියන්නේ. මේ වගේ කින් ශේෂයට එන්නේ ඉච්චරයි. එතකොට මේක ගැන හදනකොටම අර අපිට නිහින වෙලා යනවා මේක විරංජන වෙලා යනවා. මේ මනාපය මේ සිද්ධිය දැකපුවම මට අමනාපයෙන් ඉන්නත් ඉඳී තියෙනවා. කෙනෙකුට වාතගෙනකොට රස වෙනවා. මේ මනාපවනාපේ වෙනස් වෙන සුළු නෑ මේක මනාපමයි කිව්වොත් තමයි අපිට ඒක පිටින්ද වගේ කියලා දුක් විඳින්න වෙන්නේ. මේ මනාපය අමනාපය වෙන්න පුළුවන් අමනාපය මනාප වෙන්න පුළුවන් මනාපමනාප දෙකම ඇද තියෙන්න පුළුවන් කියලා මේ මනාපේදී අපල දෙක ඉතාම වොලටයිල් එකක්. ඒක බොහොම සීක්‍රෙන් වෙනස් වෙන එකක්. අපි මේ දෙකල් ඒක දකින්න උත්සාහ කරේ නෑ. අපි අර පිටින් ඇතුළට එන එක තමයි බැලුවේ. ඒක හරියට කියනවනම් අපි මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක වෙන් කරන්න බැරි නම් ඇතුළට ආපු වාතයෙන් පිට වෙන එක සහ පිට වෙන වාතය ඇතුල් කරන එක. ඉතින් ඒක රූප ධර්මනේ. රූපය අපිට පේනවා පිටින් එක ඇතුළට එනකොට ආස්වාසය කියනවා. ඇතුළට පිටින් එන වාස්තසය. මේ දෙක වෙන් කරගන්න බැරි නම් එයාට මේ රූපයක් නිසා ඇති වෙච්ච මනාපමනාප දෙකත් ඒකට හේතු වෙච්ච වස්තු රූපයක් කොහොමඩක්වත් වෙන් කරගන්න බෑ. මොකද මේ ගුරුසු පාඩමක්
මේ පහු කරගෙන තමයි අපි සියුම් පාඩමට යන්නේ. අරක නාම ධර්ම මෙතන රූප ධර්ම. මේ විදිහට මේ අජ්ජත් බහිද දෙකේ බුදුජානක වහන්සේ මේ බාහිර රූපේ විනාශ කරන එක ලෝක විනාශ කරන එක ඔය කවුරු මොන જાති කිව්වත් බුදුජානක කිසිම වගකීමක් යෝගාවචරයට දීලත් නැහැ බුද්ධ ආගමට දීලත් නැහැ බුද්ධ ආගමට අයිතිත් නැහැ. ලෝක විනාශ කිරීමක් නෙවෙයි කතා කරන්නේ ලෝකෙ දක්වන ප්‍රතිචාරේ. පුළුවන් තරම් කල්ලාතු අල්ලගත්තොත් ලේසි කියන එකයි අප්‍රමාද කතාවෙන් කියන්නේ. So I know, sir. I find that when I leave the meditation hall, or if I am not doing walking meditation, it is very, very difficult to maintain mindfulness because all six sense doors are open, and that is where we spend most of our lives. So I want to ask your advice: how can we choose which? Which sense door to respond to when we are out in real life? Because the sati is scattered everywhere. So I wonder whether we should, at least I should, just keep my sati with maya, with the breath, all the time. And if and when required, go and attend to other problems that arise. Okay, I can give two possibilities, maybe some more, but this lighting indicates that I got the question proper to my analysis. So earlier, before you install mindfulness in your computer, or before trying establish mindfulness, even in sitting, you have no choice. Mind was scattering and not in walking. Now, due to the introduction of mindfulness, to a certain extent, in the sitting meditation, you know where to focus the attention. As far as it is focused, you know mind is now somewhat magnetized to that particular object, not throughout, but relatively. And with respect to the walking meditation, you know where to fix the mind. As far as you are successful, you know. So therefore, you, out of three positions, two, you got a certain amount of controlling power. I mean, it's a game. It's a gift. It's an endowment. This is what the benefit of mindfulness or satipatthana. Now the problem is when you go outside, only the question, where to focus my attention. In the sitting, you know where to focus your attention. In walking, you know where to focus your attention. Listen to the basic instructions. It says, before getting up, you know why, what is the intention of getting up. That intention leads your attention. I mean, you are going to a toilet, or you are going to take a cup of tea, or you are going to attend. That is the task you are focusing on, not the mindful, not the breath. That intentional thing you are doing after getting up is never go it is never go hidden if you are mindful. You know why you are getting up. So that intention is the second part. I know, sir, just one example. How do you have an intention when you are driving a car on the road? Yeah. Because so many things are happening at the same time to focus on. The road, the traffic lights, the pedestrians, the pedestrian crossings, your speed, everything has to be taken into account. You have no choice. Only thing you have to say, you are not a pedestrian, you are not a chauffeur-driven driver. Passenger, you are the driver. If you know that, any police sergeant can help you. Any pedestrian can help you. If you forget that I am a pedestrian or a passenger of a patient, chauffeur-driven car, then no one can come you. So make sure you are in the driving seat and you know when you are driving a heavy trucks, they have to go 3 hours, 4 hours, 5 hours, then there's a mechanical sleep. I don't know, we travel from Melbourne to, where is the capital city? Canberra. A lot of boats are there, have a short nap, otherwise you are going to hell of a problem. Because when you are driving in the same way, you forget that you are driving, finished. This is specifically happening with the heavy truck drivers.
They can only drive 6 to 8 hours a day and they have to rest. So they forget the basic thing. That is what we are off track. We are eccentric. As far as you know, you are a driver. All the road traffic and signs and everything has a meaning. But if you forget and try to assume you as a house husband or housewife or pedestrian, then finished. Then road traffic, nothing you can save. So be mindful and mind your own business. We often be mindful and minding others' business. Buddha can't answer that. It is common sense. So therefore, mind your own business. You have to understand, I am driving, I am in the driving seat. Then everything is contributing for you. But if you forget that simple fact, everything going chaotic. Nowadays, most of the leaders, they don't know. They are leading. That is why the society is in chaos. Whenever you are running a house, if you know, I am running, first thing first, this is my role, I will make sure, I have no direct experience, but system will be under control. If you forget about that and going to do subsidiary work, everything will be in trouble. So, whenever you are organizing, when you are leading, when you are given leadership, understand throughout that is a moral responsibility and so moral binding is there. Then the society also will run, the organization also will run, and you have your moral responsibility as leading. And then it is contributing for your career. If you forget about that, going to achieve mother's job, and then the situation go in chaotic. I think in this particular example, we are trying to be mindful on the activity called driving and seeing these signboards, pedestrians, they are all part of that. Yeah. So we don't focus each and every single thing, but we are just trying to be mindful on the activity called driving, right? Yeah, basic thing, first thing first. First thing. Yeah. One thing at a time and that done will be something later. First thing first, that you have to understand. This is my position, this is my role, this is my the part. Many, that is why the drunkard people or other directed people, there is a very thing they miss it. Then no one can control. Ilanga prashne handuli. Pingvat Anula Lalita Athulu Samvidhayaka Mandale Vetai. අන්න හරිම සෞතු මට බඳ හිතාගත්තයි ඒක පටන් ගන්නකොටම හරිම අසාධාරණ ප්‍රකාශයක් කරා. ඒකත් නෑ හැබැයි මගේ. නෑ මගේ නමත් නෑනේ. ඒක දැන් මම ඒකයි මේ කලිම කතා කරන්නේ. දැන් ඒක තේරුනේ නෑනේ. මේකට නැගී හිටින්න ඕන ආන්නේ. මම නැගී හිටියේ ඒකනේ. ඊට පස්සේ බලමු මොකක්ද කියලා තියෙන ඔබලා විසින් මේ සිදු කරන්නා වූ මහානීය කුසලය අති උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා. ලලිත ඇත්තෙත් නෑ. භාවනා වැඩමුළුවට සහභාගී වූ පළමු දිනේ සිටම ඔබලාට පින් අනුමෝදන් කළේ සිතෙනි. නමුත් අද දින මෙය මෙසේ පැවසීමට සිද්ධුනි. අප පෙරම් පුරා ලැබූ මේ ජීවිතයේදී අතිපූජනීය ධම්මජීව ස්වාමීන් වහන්සේගේ බුදු පියාණන් වහන්සේගේ අමිල සද්ධර්මය ශ්‍රීමට තරම් අපි වාසනාවන්තයෝ වෙමි. මෙමු ගරු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සහ නිරෝගී සුවය පතන අතර ඔබ සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරමි. මහින ගෙදර යන දෙහිතිල වගේ කාට හරි ඔය ඕක එන්නේ සාමාන්‍ය යන සයිස් ගෙදර යන සයිස් එනකොට එන ලියුමක් මේකට මතක නැහැ තව දවස් ගන්න අද 12 දවස් මොකද අද 14යි හරියට භාගය ඒ නිසා මේක නිකන් සෝල් ලකුණක් වගේ ඕවා හාමුදුරගේ නව තියන වටේ නැහැ ඒක නම් මම කියනවා ඒ මගේ ගෝල බාල පිටිසරත් තේපින් ඒ විදිහට මෙතිලයන් ගෝනා කියලා මම කියනවා. මීළඟ කාවුනේ ලොකු ලියවිල්ලක් ගරු ස්වාමීන් වහන්සේ පසුගිය සාකච්ඡා වාරයකදී මගේ හුස්ම රැල්ල හා එක්ව යන තවත් රැල්ලක් ඇති බව දැන්නේ. මට එය බැලීමට අවවාද ලැබුණි. එසේම පිළිපැදින්. එවිට මගේ උඩුකය පැද්දීමට පටන් ගැනීම
මෙය ක්‍රමයෙන් වැඩි වේ. කුඩා ප්‍රමාණයක් තුළ පැතිරෙන කෝණය වෙනස් වෙමින් පැතිරේ. කුඩා ප්‍රමාණයක් තුළ වේගයද වෙනස් වේ. සමහර විට පැතිරෙනවා වෙනුවට වයිබ්‍රේට් වේ. දරා සිටිය හැක. ටිකින් ටික අඩු වී ගොස් නැවත පැමිණේ. මගේ හුස්ම රැල්ල තුළ සිට බලා සිටිය හැක. ආගන්තුක රැල්ල තුළ සිටියත් මට අයිති හුස්ම රැල්ල දිහා බලා සිටිය හැක. කෙලෙයිම වැඩි. ආයාසයෙන්ුත් අනායාසයෙන්ුත් ගිලෙයි. සිතවිලිත් බහුලව පැමිණේ. හැම පරියන්කයක්ම එක වගේ නැත. එක කම්පණයකට පසු තව කම්පණයක් ඒමට වේලා ගතවන බවක් හැඟී යයි. එක පරියන්කයක හුස්ම රැල්ලත් ආගන්තුක රැල්ලත් දුරක සිටියේ. ළඟ තිබුණේ නිදහස් නිස්සලංක ප්‍රියමනාප ප්‍රදේශයේ. තවත් පර්යංකයක දුබලව ගිය හුස්ම රැල්ලක් හා දුබලව ගිය ආගන්තුක රැල්ලක් තිබුණි. මේවාට යොමු වීමට සිතුනේ නැත. උදාසීන බවක් කම්මැලිකමක් දැනුනි. අනුශාසනා ලබා දෙන සේක්වා. ඊයේ ධර්මදේශනා කාලය තුළ උඩුකයේ දැනෙන භාවනාවේදී දැනෙන කම්පනය අත්විඳිමි. ඒටද හේතුව දැනගැනීමට කැමැත්තෙමි. තෙරුවන් සරණ වේවා. සිංහල්පන්න මෙහෙම කියත හැකි යම් විදියකට ඒ අර පසුබිමේ තියෙන ඒ අහගත්තු කරල්ල කියලා මේක සඳහන් කරලා තියෙන්නේ. ඒක හිතා ගන්න නිකන් අර පරණ වේදිකා නාට්‍යවල වරින් වර පිටිපස්සේ තිරේ වෙනස් කරනවා. රජ ගෙදරක තිරයක්, කැරේක තිරයක්, ගමක තිරයක් කියලා. ඊට පස්සේ තමයි ඉස්රායිල් නළුනිලියෝ ඒ රජ සභාවක හැටි. ඒ වගේ අර පිටිපස්සේ තියෙනවා තිරයක්. ඒක සාමාන්‍යයෙන් මේ පැරණි ක්‍රමයක් තිර හතරක් තියෙනවා. ඒ අනුව තමයි යන්නේ. ඒ වගේ මේක තමයි භවය කියලා බුදුසසුන ආශ්‍රය සඳහන් කරලා තියෙන මේක තමයි සාමාන්‍ය පැවැත්ම. ඒ පැවැත්ම ඉදිරියේ මේ ඉන්ද්‍රිය ගෝචර ඉදරන්න අහුවෙන සංස්කාර පැවැත්මක් ඉස්සරහ තියෙනවා. නාඩගම යනවා. ඒ කියන්නේ නළු නිඩියෝ නාඩරම. ඒ නැට්වර්ක් එක පිටිපස්සේක බොහොම කලාතුරකින් තමයි වෙනස් වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් කියන්නේ මොහොතක් අහිනර ගියාම රැල්ල නටනවා බැලුවට සිටිති දිහා බැලුවොත් එහෙම ওই නැවක් යනවා වුණත් යන බවක් පේන්නේ නැහැ. නැව ඔහේ තියෙනවා. திரක්ක ලබනකොට ගිහිල්ලා මේක බනානේ ඉන්න කම්මැලි. වෙලාවක හිතෙනවා අපි දැක්ක මෙතන මොහොතරල්ල විතරයි මේ ඈත දර්ශනයකුත් තියෙනවා කියලා. ඉතින් මේ ඒ දර්ශනේ විතර ඒක තමයි අතර ගැඹුර. මොදේ ගැඹුර තියෙන්නේ සිටිජේ ඈත තියෙන්නේ මේ අත් බලන්නේ රැල්ල. එහෙම නැත්නම් චිත්‍රය දා කැන්වස් එක. මොනම චිත්‍රයක් අඳින්න බෑ කැන්වස් එකක්. නමුත් චිත්‍රකාරගේ දක්ෂකම තමයි කැන්වස් එක මකන චිත්‍රමත් කරලා දෙන්නේ. ඉතින් අපි චිත්‍රයේ රස විඳිනවා කියලා කියන්නේ මේ ඇංස්ට්‍රම් එකමාරක් විතර වෙන සින්ත දහඩුවක් විතරයි. පිටිපස්සේ තියෙන්නේ කැන්වස් එක. කැන්වස් එක බලන්නේ නැහැ අපි. රස විඳින්නටයි ති නැහැ ඒක. නමුත් කැන්වස් එක බලන්න කුරුස කරපන සෑර පේනවා මේ චිත්‍ර රස විඳිනේ කරනවායි කියලා කියන්නේ නිකම්ම නිකන් සබම්බුකුලක්. ඒක තෙල් සායමක් වුණත් එහෙම නැත්නම් දිය සායමක් වුණත් කැන්වස් එකයි පේන්නේ. අන්තිමට මෙහෙම බලනකොට ඒ ඉස්සරහ තියෙන චිත්‍රය කියන පෞද්ගලික ලක්ෂණ කියලා පිටිපස්සේ තියෙන කැන්වස් එක පොදු ලක්ෂණය කියලා. මොන පෞද්ගලික ලක්ෂණ වලවත් ඔය පොදු මේ පෞද්ගලික ලක්ෂණ බලව පොදු ලක්ෂණ පිටිපස්සේ තියෙනවා. පෞද්ගලික ලක්ෂණ එපා වෙන්න ඕනේ. බල්ල බල්ල එපා වෙනකොට ඉන්කමටේෂනවා. ආ ඉතිපස්සේ එකක් තියෙනවා වගේ කියලා. ඊට පස්සේ ප්‍රශ්නයක් කරනවා ඒකද බලන්න ඕනේ මේකද බලන්න. ඊට කියන දෙකම බලපන්. බලන්න ගියාට පස්සේ කවදා හෝ මෙයා මේ පෞද්ගලික ලක්ෂණ ඉතනට නාඩගම තියෙද්දි මේ තිරේ බලන්න පුරුදු වුණොත් ඔය තිරේ වැසිකිළිය ඉඳගෙන ඉන්න කොටක් තියෙනවා. නාන කොටක් තියෙනවා. පුතිය වෙන ඉන්න කොටක් තියෙනවා. යන කොටක් තියෙනවා එන කොටක් තියෙනවා. අපි ගොඩක් අඳුරගන්නේ අර ඒකකාරී ක්‍රියාවක් කරන පරියන්කේදී තමයි. අඳුනගත්තට පස්සේ මුතුරු ජනත කියන ඔක හැමතැනම දාලා බලන්නේ කියන්නේ. ඕක මඟහරින්න බෑ. මැරුණත් ඕක වෙනස් වෙන්නේ නෑ. ඕකට ජාති කරා මරන්නේ. ඒකට කාලය සහ මේ දේශයක් ඇත්තේ නෑ. හැබැයි ඉතින් ඒකේ ලොකු සිද්ධි බහුල ගතියක් නැති නිසා ඒක දැක්කට අපි හිතෙන්නේ නෑ ඒක එච්චර ලීඩ් එකක් දෙන්න පුළුවන් වෙයි. ඇත්තටම ඉඳගත්තාම ඕන කෙනෙකුට ඩක්කාරය දෙන්න යන්න පුළුවන්. ඒක බැරි නම් ඒක නොදකින්වනම් තමයි ආනපනේ අල්ලන්න කියන්නේ. එන්සයින් ඉඳගත්කම තමන්ට මේ මම වෙමි කියන එක. නැත්තම් මම දැන් මෙතන ඉන්නවා මම මැරිලා නෑ. මට නිින්ද ගිහිල්ලා නෑ. මට ක්ලාන්ත වෙලා නෑ කියන එක. සක්මණේ තෙච්චරයි කියලා දෙන්නේ පරයන්ග ඉඳලා වැටුණත් තෙච්චරයි පරයන්ගෙත් තෙච්චරයි. ඉතින් එතෙන් කියන පස්සේ ඕක බුදුහමරොත් දකින්න ඔය විදිහටමයි. සාරිපුත්‍ර සංසය දැක්කත් ඕක ඔය විදිහටමයි. කොයි ආරණ්‍ය වාසය දකින්න ඔය විදිහට තමයි.
නමුත් ඔබ නොදකින්නේ නැහැ මේ ඉස්සරහාල වට්ටම දාගන්නේ. මේ ඉස්සරහා තියෙන මේ කන මේ කොකනට් එක නටන්නේ. ඔයක නොදකින්න. ඉතින් බුදුරජාණන් ශ්‍රී කියනවා ඉස්සරහායක එකම දෙයක් වෙන්න අරබන්. කැරක් කැරක් ආරසාවේ නෝනා සෝති නෝපා සෝති නෝ ආසෝති නෝ පසාරේ නෝ පිනෝ පිටිපස්සේ මේක ඇත්තටම රූපයක්ද කියන්න බෑ. සද්දයක්ද කියන්නත් බෑ. ගඳක්ද රසක්ද පහසක්ද කියන්න බෑ. ඒ සියල්ලකේම සම්මිශ්‍රණයක් නැත්තම් මේ පේන පුද්ගලික දර්ශනයේ ප්‍රාග් අවස්ථාව. ඒක නිකන් හදිහිට කියනවා නම් ප්‍රොජෙක්ටර් එකේ ඇතුළෙම තියෙන ස්පාර්ක් වෙන ලයිට් එක වගේ. ඒක ඉස්සරහන සෙලෝ ටේප් එක ගන්නවා තමයි මොනද? මොන ටේප් එකද කියන්නේ? සෙලෝලොයිඩ් එක ඇරෙන්න තමයි වර්ණ රූපයක්ද, කළු සුදුද, ප්‍රේමාන්තකද්ද, දුක්ඛාන්ත දර්ශනද කියලා වෙන ඇතුළේක නිතරම බර්න් වෙනවා. ඒක බර්න් වෙද්දි තමයි ඒක හරහා කෑම් එකක් හරහා 50ට 50 සද්ද රූපේ කප කප දෙනකොට ඒ ફોකස් වෙන සෙලුලොයිඩ් එකේ රූපේ වැටෙනවා. ඊට පස්සේ අන්ධකාරයක් වෙනවා. ඊට පස්සේ ආය ආලෝකයක් වෙනවා. එතකොට අපිට මෙතන ඇනිමේෂන් එකක් වෙන්න. ඉතින් අපි ඇනිමේෂන් එක තියා බලන්න. ඉතින් අපි ෆිසික්ස් මාස්ටර් කිව්ව පොඩ්ඩක් තියා පිච්චර එක මගක් විතර යනකොට හොඳට කට්ටිය සිගරට් බීලා දුන්නාට පස්සේ හෝල් එක පිටිපස්ස බලන්න කියලා. එසර බීම් එක බේර බීම් එක හරි අංගල හතර සංගලකින් තමයි මේ ඔක්කොම චිත්‍රපටියම වන්නේ. ඒක නලියනවා මේ හැබැයි ගැහෙන පිළිමි නෑ. ඒකේ ශෝකාන්ත දුක්ඛාන්ත නෑ. ඔහේනෝ. ඒකට පිටිපස්සේ තමයි සෙලුලොයිඩ් එක තියෙන්නේ. ඊට පිටිපස්සේ තමයි කැම් එක තියෙන්නේ. ඊට පිටිපස්සේ තමයි ආලෝක පුංජය තියෙන්නේ. ආලෝක පුංජය පිච්චර ගන්න නෑ. ඔහේ පිච්චි පිච්චි අනේකක් තියෙන්නේ. ඉතින් මේ චිත්‍රපටිය බලනවා වෙනකොට චිත්‍රපටි යාන්ත්‍රණය බැලුවොත් අපි කොච්චර රවට්ට ගන්න ඕනද මේක රස විඳින්න. හිත කොච්චර රවට්ට ගන්න ඕනද මේක ඇනිමේෂන් එකක් බලලා ගෑණියෙක් කොල්ලෙක් ඉන්නවා කෙල්ලෙක් ඉන්නවා සතුරයි ඉන්නවා මල් ලඩමක් වටේ කැරක් කැරක සිද්ධාක් කියනවා දැකලා ආස්වාදයක් එකේ ගන්න අර සාලෝක ප්‍රභවය මොකුත්ම නැහැ. කෑම් එකෙත් නැහැ. සෙලුලොයිඩ් එකෙත් නැහැ. මේ අතරමැද තියෙන ආලෝකයේ අන්ධකාරය නොදක ඉන්න බෑ මේ ඇනිමේෂන් එක දකින්න. අන්ධකාරය දකින්න උත්සාහ කරන කිසිම වෙලාවකට ඇනිමේෂන් කරන්න බෑ. ඒක නිසා කියනවා ස්ලෝ මෝෂන් දාලා දුවන්න කියලා ප්‍රොජෙක්ටර් එක. ගහන චිත්‍රපටි ශාලාවයි කියලා ගහනවා අපි. අර ලස්සන රස විඳින්නේ නෑනේ. එහෙනම් දැන් ඒ පෙන්නන ගමන් ජනෙල් අරින්න කියනවා. ජනෙල් අරපු ගමන් චිත්‍රපටි ඉවරයි. ඒ නිසා බුදුජානනාදී කියන්නේ චිත්‍රපටි යන්නලා ජනෙල් අරිනවා. අවිද්‍ය අන්ධකාරය නැති කෙරුවට පස්සේ ඔක්කොම වයින් උදජනන්තේ අච්චර ලස්සන ජීවිතයේ ලෝකාන්ත දුක්ඛාන්ත වෙනුවට දැන් මේකේ තියෙන භවය පෙන්නනවා මේක ඇදිලි යන ගතිය පෙන්නනවා කියන්නේ. ආයේ දැන් මේ යෝගාවචරයගේ මේ ඇඟ පැද්දෙනවයි කියන ක්‍රියාව චෛතසිකයක් නැතුව වෙන්න විදියක් නැහැ නේද? දැන් ඒතකොට හිත අපේ මේ කොස්මරල්ලට නම් ફોකස් කරලා තියෙන්නේ. එතකොට මේ ඇඟ පැද්දෙනවා කියන චෛසයක් තියෙන්නේ කොහොමද? මේ ටිකට මේ ඇඟ පැද්දෙනවා නම් දැන් අපි කිව්වොත් හර්ධි වස්තු ගැහෙන්නේ කොහොමද? ඇඟට වතු කොහොමද තියා දැනගත්ත දැසත් ගෙවෙනවා. මුල් පුරාම ලේ ගමන් කරනවා, ස්නායු වැඩ කරනවා. මේ ඔක්කොම පරිවෘත්ති ක්‍රියා. අපි හිතන්නේ මේ ඔක්කොම මගේ හර්ධි වස්තු මම ගසනවායි කියලා. එහෙම නම් ඉතින් මට හට් ඇටැක් ගන්න තු ඉන්න පුළුවන් නේ. ඒ අසමවර ව්‍යායාම ඔක්කොම සම්බර කර ගැනීමක් කරනවා. එව්වා මේ මට කියලා මගේ ඔය කියන මේ මොන ස්නායුවද කියන්නේ ඒකට? වොලන්ටරි රිෆ්ලෙක්ෂන් එකකින් වෙන්නේ ඉතින් තියෙනවා. රිෆ්ලෙක්ෂන් එකකින් වෙන්නේ ඉතින් අපි කල්ලාතු ගත්ත චේතනා තමයි මිනිසෙක් වෙන්න කැමති වෙනකොට ওই ටිකක් පැකේජ් එකත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ වෙලාවේ ඩීටේල්ස් වලට මම දන්නේ නැහැ. එහෙම දන්නවනම් ඇයි බය වෙන්නේ? වෙන්නු නැහැ මේක ස්ට්‍රේන්ජ් ඔකේ පේන්නේ හොඳට විවේකීව බලනකොට පේනවා මේකේ මම දැන් නැති වැඩ ගොඩක් යනවා. ජීවිත අපේ හැටි බයයි ඒ හැම එකක්ම අපි හේතුව හඳනවා. හරියට මේ ඔක්කොම මම ඔක්කොම මගේ ආත්මෙ නිසා. ඒ නිසා වෙන කවදාකවත් අනිත්‍යතාවයට ඉඩ දෙන්න බෑ. මේ දෙයට අnderලා බලන්නේ චොත් පේනවා.
උඹට කරන්න පුළුවන් කොටසකුත් තියෙනවා. උගාවක් හරිය සිද්ධ වෙන දේවල් උඹ කරන කොටසෙන් තමයි උඹ වන්නයින්නේ. උඹ විනාශ වෙන්නේ ඔය ඇඟිලි ගන්න ටික. ඔය වෙන ප්‍රසිද්ධ විදියට ඔගේ යන්නල බලන්න තියෙත් අවුරුදු 6කට කලින් ඉන්න බබෙක් වගේ. කාටක ප්‍රශ්නකුත් නැහැ, තවන්න ප්‍රශ්නකුත් නැහැ. හැබැයි බබාට වැඩිය මෙතන වෙනස්. මෙතන ශික්ෂණිකින් ගන්න. අද ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. එතන ගරු ස්වාමීන් වහන්සේ සිතේ ඇති වෙන ටෙන්ෂන් එක within bracket built up stress ප්‍රඥාවෙන් පහ කරගත හැකි බව වහන්සේ පැවසුවා. කරුණා කර ඒ ගැන කළ යුතු අයුරු පහදා දෙන්න තෙරුවන් සරණයි. ඒ මූචිකි පුත්‍රය තමයි මට කියන්න තියෙන්නේ මේ ටෙන්ෂන් එකට හිතක් නැතුව ජීවත් වෙන්න බෑ. හරිද? හිතකට පුළුවන් ටෙන්ෂන් එකක ජීවත් වෙන්න. මේකට මම කියන්න එපා. මේකට මගේ කියන්න එපා. මේක මගේ ආත්මේ කියාගත්තොත් අපි මේකට බේත් හොයන්න ඕනේ. ඒසත් ටෙන්ෂන් නැවෝ මේකේ තියෙන පෙළෙන ගතිය, ඒක තවන ගතිය, ඒකේ තියෙන උණුසුම් ගතිය, ඒක දිහා හොඳට බලන් ඉන්න. ඒ ටෙන්ෂන් එක දැන් මට දැනෙන ක්‍රමයක් තියෙනවා. මට ටෙන්ෂන් එක මට ඉන්ෆ්ලික්ට් කරන ක්‍රමයක් තියෙනවානේ. ඒ ඉන්ෆ්ලික්ට් කරන ක්‍රමේ දිහා බලන් හිටියොත් මම කියන්නේ නැතුව මේන තියෙන අනාත්මය කියලා බුදුහාමුදුරුවෝ තමයි කිව්වේ. උඹට පාන්නේ කරන්න බෑ. මේක මෙහෙනේ ඉස්සල්ලා මේ ටෙන්ෂන් එක මගේ කියා ගන්නවා. එහෙනම් මේ හිත මගේ කියා ගන්නවා. මේ හොරෙක් පුතෙක් විදියට ගෙදගත්තට පස්සේ ඌ කරණ තියෙන වදේ දෙනවා. දිසෝ දිසං යන්තං කෛරා වේදීවා පන වේදීනම් මිච්ඡාවනි හිතං චිත්තං පාපියෝ නම් තතෝ කරේ. වෛරේ කොයිලක් කාර්ය උදිතින් කරන හොරෙක් හොරෙ උඩ කරන වාදයක් දෙනවා වරදට වටහා ගැනීම හරහා මිච්ඡාපනිත හිත. ඉතින් අපි දැනගන්න ඕනේ මේක මම කැමති නෑ. නමුත් මේක මට දැනෙන්නේ මොනවා හරි හොඳ නරක වේදනා හරහානේ, නැත්නම් සංඥාවක් හරහානේ, නැත්නම් සංස්කාරයක් හරහානේ. ඒක දිහා හොඳට බලන් ඉන්න මේක මේ මට ආපු කවුදෝ ඉනිෂ කරපු දඬුවමක් ආවා වගේ. නමුත් මේක අත්දකින්න ක්‍රමයක් තියෙනවා නේ. අපි අත්දැකීමට සම්බන්ධ වෙන්නේ සංඥා වේදනා සංස්කාර හරහා. ඒක බලන්න. එතකොට පේනවා මේක සංස්කාර වේදනා සංස්කාර හරහා පින්නවත් මේ මට ඕන විදිහට මේ කියන්නේ මේ කාගේද එජෙන්ඩා එකක්? ඕක තමයි අනාත්මයි කියලා කියන්නේ. ඒක කියන්නේ ශික්ෂාවට වඩා ප්‍රඥාව කියලා තමයි ඒකට කියන්නේ. ප්‍රශ්න තුනයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස ධම්මත්‍ති ඥානේ යනු කුමක්දයි උදාහරණයක් වගේ පැහැදිලි කර දෙන්න මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔය එකට කියනවා ඇත්තටම මේ දේශනාවලදීත් ගොඩක් කරලා කියුණා යථාව දර්ශනේ යථාභූත ඥාන දර්ශනේ සප්පච්චේ පරිග්ගහ ඥාන ධම්මත්‍ති ඥාන එහෙම නැත්නම් මේ ධර්මයේ සාසනෙ ලැබිච්ච අස්සසිල්ල කියලා යමක මුල දකින්න පටන් ගත්ත දවසේ ඉඳලා ධම්මත්‍ති ඥානයි කියලා කියනවා. ඇතිවිච්ච කෝලම නෙවෙයි ඇතිවිච්ච කෝලම හරහා මේකට මුල දකින්න පුළුවන් වෙච්ච වෙලාවේ ලෙඩේ නෙවෙයි රෝග ලක්ෂණ නෙවෙයි මුල බීජේ සමග රෝග ලක්ෂණ දකින්න එකට කියනවා ධම්මට්ටි ඥානෙ කියලා. හේතුව සහිතව අරමුණ දැකීම කියලා තමයි ඒකට කියන්නේ. ඒ කියන්නේ හුස්මෙන් හුස්ම උදාහරණයක් වශයෙන් ගත්තා තාන්දනේ කොහොමද ඒක විග්‍රහ කරන්නේ? මුලක පහුවෙනකොට තමයි තේරෙන්නේ දැන් මේ පිම්බි වැකිලිම කියනකොට කියන හුස්ම ගන්න නිසායි පිම්බි වැකිලිම සිදු වෙන්නේ. අපිට පුළුවන් ආශ්වාසයක් නතර වුණාට පස්සේ නැවත ප්‍රශ්වාසයක් පටන් ගන්න කොහොමද තියෙන උනන්දුව, කොහොමද තියෙන හිතේ, කොහොමද තියෙන රික්තක භාවයේ හිතේ එක ගන්න තියෙන ආශාව හුස්ම ආශ්වාස ප්‍රශ්වාසය වුණාට පස්සේ ආශ්වාසයක් ගන්න ඒක හොඳට තේරෙනවා කිමිදිලා වතුර අඩියට යනකම් කාගෙන යන එක දැනන ගියාම කියනවා තා පල්ලෙහාට ගියොත් එන්න යන වෙලාව තුළ හුස්ම ගන්න බැරි වුණොත් යන්න වෙනවා. ඒ නිසා කිමිදලා එක තැනකට ගියාට පස්සේ යා කොහොමද තුනට හරවනවා. මේ වෙලාව ඇතුළත ආය හුස්ම ගන්න නැත්නම් අමාරුයි. අන්න ඒ වගේ අපි ඊටාම තීරණාත්මක තැනකට යනවා ප්‍රසවාසය ඉවරලා බලන්න හිටියොත්. එතකොට තේරෙන්න පටන් ගන්නවා මේක මෙතෙක් කල නොදැන හිටියට මේ වෙලාවේදී පිපාසාවක් හිකියක් ඌන භාවයක් පිටකයක් පහළ වෙනවා. ඒ තමයි මේ පැවැත්මේ තියෙන ආශාව. ඒක චේතනාව. ඒක තමයි මේ වෙලාවේ ඒකට අසංකේත වෙ නැත්නම් එන්නේ නැහැ හුස්මක්. ඒක බැහැිර වෙලා අපි පුරුද්දට යනවා. අපි දන්නේ නැහැ මේ හුස්ම ගන්න එක ගැනිනවද ගන්නවද කියලා. ස්වභාවයේ කීිතත් අපි කියන්නේ ගැනිනවයි කියලා. නමුත් හැම එකටම අපේ ඇඟිලි සලකුණු හරි කණාසන හරි ගන්නවා. ඉවර වුණාට පස්සේ අනිත් හුස්ම ගන්න ඉස්සෙල්ලා එතන තියෙනවා වැකියුම් එක තේරෙනවා. දැන් ඔතන
දේවේ ඥානයේ කියන එකේ වෙනස් මොකක්ද? තව ගොඩාක් යාට ගියාට පස්සේ තේිනවා ඇති වුණොත් නැති වෙනවා නැති වුණොත් නැති වෙනවා. මේක නෙවෙයි ඇතිවීමට හේතුව මේ කතා කරන්නේ. ආ ධම්මටිති ඥාණයෙන් පස්සේ උදේවේ ඥානය. ඔව්. හරි ආම්දනේ අපි ඊළඟ ප්‍රශ්නේ අතිපූජනීය ස්වාමින් වහන්සේ අදනි සවස සක්මන් කාලයේදී ඈත කැලේට සක්මනෙන්න වරාන් ඇතුලේ සතියෙන් ගොස් කැලේ මැද්දේ නතර වී වටපිට බැලුවේ. සුළු වේලාවකට බැලූ අත බැලීමක් නැති බවත් පෙනෙනවා පමණක් බවත් වැටහුණි. වරාන් ඇතුලේ බලන්නෙක් නැති බව. රූකඩයකට කැමරාවක් අටවා එහා මෙහා කරකවන්නාසේ ඉබේටම ශාක්‍යා හිත ඇතුලේ ඇති වී නැති වී ගියේ. යලිත්තර බලන විට සාමාන්‍ය ආකාරයට ගස්වැල් පෙනුණු අතර එවිට සිතට නැගුණේ වරාන් ඇතුලේ දැක්කානම් දැක්කා පමණයි කියා කියනවා ඇත්තේ නිරන්තරයෙන්ම මේ ආකාරයට පෙනෙන විට වෙන්න පුළුවන් නේද කියයි. මේ සම්බන්ධව ප්‍රශ්නයක් හෝ ගැටලුවක් නැත. මේ අත්දැකීම අපි හැමෝටම මේ ජීවිතයේදීම නිවන් දැකීමට හැකි බව පෙන්වන සුබ ලකුණු කියා සිතුන නිසා සතහනක් ලැබීමට සිටුවේ. වරදක් ඇතොත් දෙපා වැඳ නමස්කාර සමාව අයදිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මේක අටුවාචාරින් වහන්සේට සඳහන් කරනවා. මේ අත්දැකීම කාන්තාරයක් මැද කිමනුසයටත් සිද්ධ වෙනවා. මොහොත බැතර කිමනුසයටත් සිද්ධ වෙනවා කියන එක. ඒ කියන්නේ දිසාමාර වෙනවා කියන එක. කොයි දිශෙ මෙතෙන් ආවද කොහෙද ගොඩ බිමන්නේ. මොහොත බැතර ගියාම අතරමං වෙනවා. කාන්තාරයට ගියාම දිශාමාර වෙනවා. කැලේකට ගියාමත් වෙනවා. ඒතකොට මේ මනස පුදුමාකාර බයකටපත් වෙනවා. කොයි සිට බැමිණේද කොහෙද ගම හොයාගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා අපි සාමාන්‍යයෙන් මේ වගේ තැන්වලට යන්නේ නැහැ. අපි හැම වෙලාවම යනකොට GPS එක කරයි යනවා. සෙල්ෆෝන් එක කරයි යනවා. අපිට ආපහු වදකාගාරයට එන්න ඕනකම තියෙනවා අර වද ටික විඳින්න. එහෙනම් කොහොම හරි බල්ලුණත් යනකොට චෝ කර කර යනවා. අර තමන්ගේ පුරුදු වදකාගාරයට එන්න ඕනේ අපි. එහෙනම් කැලේ කාන්තාරේ සහ මොදී ඥාන වශයෙන් දිශා මාරන මේකට කියනවා වියාල මුර්ගයන්ගෙන් අපි වට කරනවා සීලයක් සතියක් නැතුව ගිය කෙනාට පුදුමාකාර බයක් ඇති වෙනවා. ඒ නිසා වනේ වියාලෝ ඉන්නවා ව්‍යාඝ්‍රෝ ඉන්නවා යකු ඉන්නවා අනම්මනම් කියලා කියන්නේ ඒ පුරුදු ඒ කියන්නේ දඟගේ මේ වද කරන තැන තමයි අපිට හුරු වෙලා තියෙන්නේ. ඒ තරම් අපේ හිත මේ ටෙන්ෂන් එකට කැමතියි. ඉතින් ඒක නිසා පුත්‍රජානන්සේ සඳහන් කරනවා කැලේකට යන්න. ඒක කාමභෝගීන් අභිරමණය කරන්නේ නැහැ. රමණේ අභිරමණය කරන්නේම අභිනිෂ්ක්‍මණයක් තියෙන කෙන තමයි වනේ. එහෙම නැත්නම් හරක්කොරෙක් වෙන්නේ. නැත්නම් පොලිසියෙන් එලවන්න ඕන. එතකොට කැලේ හොඳයි. එහෙම නැත්නම් කැලේට යන්නේ රමණීයානි වනසේ වනපන්තානි ඒක කාමභෝගීන් අභිරමණය කරන්නේ. මොකද කාමභෝගියාට මේ අරසාව පිළිබඳ ඔරියන්ටේෂන් එක හරි වැදගත්. තව කැලියර ගියාට පස්සේ මේක වුණාම ඒක අභිරමණය කරන්න පුළුවන් වෙන්නේ නම් ඊට ඉස්සරහ choiceless awareness එක කියන එක පොඩ්ඩක් හිතර දාලා තියෙන්න ඕනේ. කැලියර ගියාට පස්සේ හැම පැත්තම එක වගේ මොන විදියෙන්වත් ලකුණු තියාගන්න බෑ. මේ තිබ්බ ලකුණ ඊගාව දර්ශනය ගියාම ඒකත් එකයි. එදිනෙසා ඒකෙදි යනකොට ඉස්සර මිනිසු කරන්නේ යනකොට මේ ගහකට ගහන කොට කොට කොටකට යනවා. එහෙම නැත්නම් මොහොත යනකොට ගොඩබිම පේන හරියට විතරයි යන්නේ. ඉංග්‍රීසියට යන්න තරු ශාස්ත්‍රය දැනගන්න ඕනේ. ඒ වගේම කාන්තාරය යනකොටත් සාන්තුනායකයා තරු ලොකුණු බලාගෙන තමයි යන්නේ. ඉතින් ඒක සර්වඥාන්සේ වාසී දරගෙන තියෙනවා මෙතන අරඤ්‍යගත රුක්කමූලගත ශූන්‍යාකාරගත මේක අභිරමණය කරන්න නම් කල්ලාතෝ සතිපට්ඨානෙ අහලා තියෙන්න ඕනේ. මේක සියලු හිතර වද්දාගෙන තියෙන්න ඕනේ. ලාවට ආනපනතිකය කියලා ආනපන නැති වෙච්චාවත් ඔය කැලේ අතරමං වෙනවා අපි. ඔය කාන්තාරේ අතරමං වෙනවා. ඔය මහමුදේ අතරමං. ඒක පාට ඇද්ද ගැටලා හයිය කුස්ම ගන්නවා. අම්මෝ. ආයෙත් වදගාගාරයට එන්න පාර දන්නේ නැහැ. ඒ දුකා පුරුදුනාට පස්සේ තේිනවා එතන මේ දිශාවක් නැහැ, කාලයක් නැහැ. කාලේ දා තේදී නැති වුණාට පස්සේ එතන මේ අපි යටි හිතට ගියා කියලා අපිට කියන්නේ සබ්කොන්ෂස් එකට ගියා. එතන විශාල තොරතුරු තියෙනවා, විශාල ඇත්තටම විශ්වයන් දැනුම තියෙන එතන.
ඔය දන්න ශේෂ්ත්‍රයට අපි එන්නේ දන්න හරියට. ඉතින් ඒ නිසා අපි කවදා හරි ඒක මගේ හැබෑ නිවහන කරගත්තොත් හිතා ගන්න. මේ කිසිවක්ම තේරෙන්නේ නැති මේ කරකොල අතරපු දෙක මගේ රියල් හෝම් කියලා හිතා ගත්තොත්. එතන ඉඳලා තමයි අපි මේ කෙලෙසිලා තියෙන්නේ. මේ එක ගෑණියකට, එක ගෙදරකට, එක ආහාරයකට, එක ඇඳුමකට, එක ජාතියකට බැඳිලා. අතන ගියාම නෑ ඔක්කොම සීමා මායියවල් නැති වෙන නිසා විවෘතමනසක් ඇති කරනාට ඒක ලොකු විශ්වවිද්‍යාලයක් වෙනවා. පටුමනසක් ඇති කරනාට අර දන්න පරණ පුරුදු සිපිරිගේ ඒකම හොයන්නේ නැති ගතිය තියෙන ඉතින් ඒක නිසා මේක ආධ්‍යාත්මයක් වෙන්නේ මේ සතිය සතිපට්ඨාන ගැන දන්න කෙනෙකුට විතරයි. නැති කෙනෙකුට අනිවාර්යයෙන් මේක මේ බය උපදවනවා. ඒකට මේ සෙල්ලක්කාරකම කියලා දින ස්කවුට්ස් කරන්නේ ඒක පුරුදු කරන්නේ ඒකට තමයි. ගිහිලා කනකොල තැල්ල දාන. ඊවසේ නයිට් කොම්පස් මාච් එකක් දෙනවා. ගිහිල්ලා ගෙන තැන පාර හොයාගනින් කිය. එතකොට එයාගේ මනස මෙතෙක් වැඩ කරපු නැති මේ nervous systems ඒවා neurobics වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා කියනවා කවදා හරි අපේ මන ධාරියට වැඩ කරන්නේ අතරමං වෙච්ච දවසක් කියලා. අන්තනේ අවසාන ප්‍රශ්නේ මේක මම ඇත්තෙන්ම පෙට්ටිය යටටම දැම්ම මේ ඉවසරයක් කියවන්න බැලුවා කියවන්න හරි අමාරුයි මේ දරත්තක් වුණොත් කියීමේදී මේ කරුණා කර කනුකප්පා කරන්න හැබැයි මේකේ තියෙන විදිහට මම කියවන්න මං කියන්නේ හාමුදුරන් තේරෙයි පරයන්ක භාවනාවේදී යම් කිසි සමාධියකට පැමිණ බව දැනගම ඉන්දහාට තවදුරටත් ඉදිරියට එම අවස්ථාවේදී ඊට වඩා ඉහළ සමාධියක් ලබාගත නොහැකි බව තේරේ නම් සම්මාදිට්ඨි සූත්‍රයට අනුව එකක් උදාහරණයක් කබලින්කාර ආහාර ඉදිරියටගෙන මේ රූපය කබලින්කාර ආහාර වලින් සැදී ඇති බවත් එය විඥාණයට නවාතනක් දී ඇති බවත් ඒ අනුව තමා තුළත් අනුත්තුලත් නාම රූප වෙන් කරමින් පටිච්ච සමුප්පාදයේ මුල සිට අගටත් අග සිට මුලටත් වන ආකාරයෙන් මෙනෙහි කිරීම සුදුසුද නැත්නම් ඒ සුදුසු ක්‍රමයක් අනුකම්පාවෙන් කියා දෙනු මැනවි ඔබ වහන්සේට දීර්ඝාසය මේ කියන්නේ අපිට කියන්න තිබු අමාරුවෙන් කක්කයින් කළ භාජනේ ඊස් කරලා තිනවා දැන් කොයි කක්කවද දාන්නේ කියලා අහනවා එම් බුදුරජාණන් කියනවා පුළුවන් නම් දාන ආදියක් කක්කා මො සුද්ධ කරන එක කොහොම තියෙන්නේ අරම ඉන්නම ඒකට මානවයා කියන්නේ පුතුමාකාර සතෙක් ඌට මේ ඉම්බැලන්ස් එකක් නැත්තම් ටෙන්ෂන් එකක් නැත්තම් ෆ්‍රස්ට්‍රේෂන් එකක් නැත්නම් ජීවිතේ ගණ්ඩම දෙයක් නැහැ ඒ නිසා අපි මොනවා හරි චේතනාවක් මොනවා හරි ප්‍රකල්පනාවක් මොනවා හරි දෙයක් මේකට වැටෙන්න ඕනේ එකෙන් තමයි අපි ඔරියන්ටේෂන් එක ගන්න. ඒක නිසා ඒ දැන් දේශනා දෙක කර විතර ඉස්සලා කම මේ සුද්ධ කරාට පස්සේ මොනම චේතනාවක් දාන්න එපා. මොන ප්‍රකල්පනාවක් දාන්න එපා. අනුසයනවනම් එන්නරින්ට. ඒකදී ආ බලාගෙන ඉන්න මේ කරන හැම දෙයක් කරාම විඥානයේ තමන්ගේ අධිකාරී ශක්තිය පිහිටුන. ඇත්තට මේක විඥාණයෙන් කරන මායාවක් මෙතන තියෙන්නේ. බුදුරජාණන්සේ දක්ෂකම නිසා තමයි ඔය එක තැනක හිර වුණා වගේ දැනට ගෙනත් දාන්නේ. දැන්ගෙන යමක් නොකර ඉඳින හැකියාව බලපන්. මෙතන ගියාට පස්සේ මෙතන යමක් නොකර සිටීමේ හැකියාව. ඒක නෑ. මොකද අපි ඒ තරම් මේක අවුස්සල තියෙන්නේ. දවද්වාදර වුණොත් අවුස්සනවා. සැලෙන්සුත් අවුස්සනවා. ඒ නිසා ඒකේ සාපේට අපිටත් ඇවිස්සෙනවා. එමේසෝනි කැවිලාට කතා කරනවා. ඒ නිසා උපය ගන්න එක එකක්. ඒ උපය ගන්න දේ ආරස්සා ගන්න එක. උපතරණ සම්පදා ආරක්ක සම්පදා කියලා. ආරක්ක සම්පදාකින් අන්තිම දුරලයි. අපිට මේ මෙහෙන් නැති වෙන්නේ ඉස්සලා ආයෙකට මොනවා හරි දාගන්න. මේක තමයි මේ තියරිටිකල් නොලෙජ් එක වැඩි වීම නිසා එහෙම නැත්නම් මේ චින්තාමය ඥාන වැඩි වීම නිසා ගුණාට ඉස්සලා කරත් ඉස්සරහට දානවා කියලා මේකට කියන්නේ. අර විවේකයේ ඉන්නම බෑ ඒක කටුවනිනා වගේ උඩත් කටු බිමත් කටු. ඒ හිස් වෙන්නම දෙන්නේ නැහැ. මොනවා හරි එකක් කරන් දාන්න. දාන්නේ හැබැයි හිතාගෙන ඉන්න හොඳ නම්බුකාරයක් කියලා. ඒක හොඳම පිස්සුවක් තමයි. ඒක පිස්සු හොඳ එක දාගන්නේ. ඒ තම තමන්ගේ හැටි. ඉතින් මේකට මම දන්නේ මට ওই ට්‍රිට් එක දුන්නේ මට මුතුම විදිහට hina යනවා. කොහොම සුද්ධ කරලා දුන්නත්. එයාගේ උප්‍රීම දක්ෂකමෙන් අර ටික ආයෙගෙනලා ඒ තමන් කැමති. තමන් හිතාගෙන හොඳ දේ. කොයි දේ දෙමත් මතක තියාගන්න හැට මොන වැටුණත් කුණා.
සුද්ධ කරන එකයි බුදුහාමරගේ දක්ෂකම. මේ සුද්ධ වෙච්ච එකට සුද්ධ වෙන තියෙන්න අරින්න හැකි තාක් දුරට. එතකොට ඇති වෙන කුතුහලය බලන්න. එතකොට ඇති වෙන කුක්කුස බලන්න. විමසුන් නුවණ තියා බලන්න. මේ සියරොට කියනවා මා විඥානේ මායා කියලා. ඒ ඔක්කොම තියෙද්දී මම කොමිට් වෙන්නේ නැහැ. විඥානේ මට අරියෙන් කුළුප් කරනවා, මෙහෙන් කුළුප් කරනවා, මෙහෙන් මේ කුර පෙරක සුරන් දෙනවා, අරක දෙනවා, මේක දෙනවා. නෑ වුණා වගේ. නොදැක්කා වගේ. නොදැනුණා වගේ කොන්දපන්නති කෙනෙක් වගේ ඉන්නවා කියන එක තමයි ඉතින් සින ප්‍රධාන භාවනාව. එනතම මේ උපේපුත උපේනලද දේ අරසකනේ. කේන්ද භාවනාව ඉදිරියට ගිහිල්ලා තියෙනවා. අනුග්‍රහකරනද විපස්සනා නුකහිත දෙන්න යමක් නොකර සිටීමේ හැකියාව බලන්න. මේකට දෙමලෙන් කියන්නේ සුම්මයිද කියලා. නිකන් හිටම. ආම්දෙන් දැන් ওই විපස්සනා භාවනාවේ අන්තිම කෙලවර වශයෙන් කියන්න පුළුවන් ද අපිට මේ සුද්ධ විපස්සනාව නැත්නම් භංග ඥාන ද්වීම වගේ අපිට නෑ ඇතර මේ ඔක්කොම මේ පළවෙනි මාර්ග ඥානයේ තියෙනවා ඊට පස්සේ තමයි ඇත්තටම සීක තත්ත්වයටපත් වුණාට පස්සේ තමයි වැඩ ගොඩාක් තියෙන්නේ පළවෙනි කාරිය වැදගත් මොකද කඩින් පෙන්වීමක් නිසා ඉස්සලම් තේරුම් ගන්න නිසා ඊට පස්සේ අරියත්වයේ දක්වාම වැඩ ගොඩාක් තියෙනවා මේක වැදගත් මේක හරි කුතුහල ගන්නවන සොළොයි බොහොම කෝඩු ගතියක් තියෙනවා හරියට ඉස්සලම් මොන්ටිසෝරි පන්තියද කියලා ළමයා විනාඩි 35ක ඉඳගෙන ඉඳිගෙන යනවා 35 35 පරිච්ඡේද මාර්ගයෙන් බව දන්න දේ තමයි මුළු අධ්‍යාපන ශාස්ත්‍රයේම පසුබිම. ඒත් අධ්‍යාපන ශාස්ත්‍රයේ කොච්චර වැඩ තියෙනවද ඊට පස්සේ. මේක හරියට මොන්ටිසෝරි පන්තියේ ළමයාට ගෙදර සෙල්ලම් කරේ ළමයා පන්ති කාමරයට ගිහිලා සම වයස කට්ටියත් එක්ක විනාඩි 35 35ට පරිච්ඡේද වෙනස් කරන්න ඉගෙන ගන්න වැඩක් වගේ තමයි පළවෙනි මාර්ගකාරී. අපිත් ආන්නේ ඔක්කොම වැඩ ඉවරයි කියන්නේ. එහෙම තමයි හිතාන ඉන්නේ. බුදුරජාන් වහන්සේ අර ඇත්තක වාගෙන මේ කොයි යන්නේ රයි ගම්පාරේ කවුරු බලන්දද නැන්ද බලන්දයි කවදද ඉන්නේ ඉරිතයි ඉන්නේ කියලා කරකවල අතරපුවම නැතිබං ගත්තාන කරලා සියලු බලාපොරොත්තු සූම් කරලා මමයක් නැති කරලා මකල ඉවර කරන්න. බුදුහාමුදුරුවෝ පොඩි කොණයි අල්ල දෙන්න. කොණාල ලදුන්නට පස්සේ උංග දන්නව කරපකට යන හැටි. මං දන්න උත්තර සර්වත්‍යංශේ දන්න මේකට අහු ගන්න පස්සේ ආයේ මනසේ ආයේ ඉස්ලාම ටික තමයි අමාරු මොකද අර කාම ලෝකේ ඉඳලා මේකට එන එක. ඊට පස්සේ අපි ප්‍රවාහයට වැටෙනවා. ළඟට වැටෙනවා. ඉතින් ගඟ දිගේ කොච්චර දුර යන්න ඕනද මේ මොහොතේ යන කයක්. ඒදී අපිට කියලා දෙන ඉබේ කියලා දෙන එකක් වගේ වෙන්න තියෙන කර දෙන එකක් වගේ. මුල්ටිකේදී මම යගේ වැඩ කොටසක් තියෙනවා. ඒක නිසා මේක ලොකුයි. මේක ඇත්තටම මොන්ටිසෝරි වන්දිර කියලා හිඳගත්තා වගේ. ඊට පස්සේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ චුටි කරා. අම්මනේ අදට නියමිත ප්‍රශ්න ඉවරයි. දැන් තුනට විනාඩි දෙකක් තියෙනවා. වෙන ප්‍රශ්න මොකක් නැත්නම් අම්මනේ. දැන් අපි මේ ඒත් තාම ඕවට ඉන්නේ. ඒත් විනාඩි 25ක් විතර වැඩිපුර අරගෙන තියෙනවා. ඔකේ සෙනවත් අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව ඉනිමව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම ස්තුතියි ප්‍රශ්න කියවපු මහත්තයාටත් බොහෝම ස්තුතියි